අද දෙදහස් විසිහතරයේ ප්‍රථම තුන් සය හැට වැඩසටහන්. දෙදහස් විසිහතර වර්ශය ආරම්භ වන්නේම පිල්මාරුවක් පිළිබඳව කතාව.ඒ කතාවේ කතානායකයා පාර්ලිමේතුමාන්ත්‍රී ශාන් විජේලාල්ද සිල්වාම හතා අද තුන් සය හැටේ මේ නව්වසරේ ප්‍රථම වැඩස් පහනේ ආරාධිත අසුනට අපි ආරාධනා කලා. අද විශේෂ පන්දිනයක් තියෙනවනේද කාගෙද ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ නිර්මාතරුවර ස්ටවාඩ බන්්ඩර්ණයක ශ්‍රීීමතානන් ගේකසී විසිිපස්සන උපන්දිනය අදටේ දිලතිය මංගතු ආමතක වෙලාවදද කියලා තාමත් මතක ඇතු ව එතුමා මගේ ජීවිතය කිිසිදාක අමතක නොවන චරිතයා ද ල ෝදර තිබන උත්සවට මන්දැක්කනෑනේ ඔබතුමා පමිණ ඉන්නවා. සංකාද උදේ පාන්දනම තිබුණා අලුතෙන් සම්බන්ධ වනු සමගඟ ජනබලවේගේ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන්ගේ. පාරිමෙන්තු කණ්ඩායමේ රැස්සීම පිටකෝට්ට බංගලා හන්දේ පක්ෂකාරර් අලේෙදී සජ ප්‍රේම ද ස් විපක්ෂණ අඇතුමයි පදාරත්. ඒ පසුව උදේ නමයි තියෙඉඳලා අවස දක්වාම ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන පක්ෂේ ගෙනයන වැඩපිළිවල පිළිබඳ විශේෂ වැඩ මුළු අක්තිබුණා ඉති අලුත් එකතුු මුල්ම දශපාලන වසය කරල අදාරාධනය මානිවාය මේ සඳහසාභාගි වයවයුතුයි අවස්ථා දෙකට මම සභාග වන දැන් ශාන් විජේලාල්ද සිල්වාකි වූහාම දකුණු පලාතේෂ වි ලංකා නිදහස් පක්ෂයේ බල කනවා ද අතරින්ද දෙදහස් දහනේ දක්වා ඔබ දකුණු පලස් ස්භාවේ මහැමති දුරේ ඔබවනවා. ඊට පස්සේ දෙදහස් විසිතනේ දෙසැම්බර් තිස්සේක දක්වා ඔබ ශ්‍රීලංකා නිදස් පක්ෂය දේෂ්ට ප සභහපතිවරයා ඒක අරාපිකන් කැපුවත් නිල්කේලා කැපුුවත් නිල් කෙනෙක් තමයි ශාන්විජේලාලද සිිල්වාකයන්. මොකක්ද මේ කරේද දෙදහස් විසය තර ආරම්භවේදීම ඔබතුමා දැවැන්ත දරුණු ප්‍රතිපත්ති පාවාදීමකට කියානේද. සංක යම්යම් දේවල් සමහරුන් බලන්න දුෘෂ්ටිකෝනය තුළ යමෙනස් සිම්තියන්න පුළුවන් හැබයි මම ශ්‍රී ලංක නිදහස් පක්ෂිට සම්බන්ධනය සංක මට චන්ද බලයේ නොතිවුණු මධර්මාස්සක විද්‍යාලයේ ශිෂ්‍යය කැටිට ඉන්න කාලේ. මගේ පක්ෂේ සාමාජිකත්වය රිභාව බණඩාරණනාක ැතිනක කාලෙද ඔවුරුදු හතලි ස්පාක් අක්ඩව ශ්‍රී ලංක නිදශ පක්ෂීටිය එක විනාඩියක්කත් පක්ෂිම් පිටිගෙලි හිටියනෑ සමාලවස්ථාවල අපේ නායක අරකාදී පවා යම්ම් පොඩි වෙනස්ස ඇති වුණා නමුත් මම පක්ෂ තුළ දිගටම හිටිය පක්ෂය බිහි කළ පණඩාරණයක මැත්තුමාගේත් පක්ෂය පෝෂණය කළ සිරිමාව මැතිනියගත් වරක දියනිය පක්ෂයෙන් ගියා බෑනස් වරක පුතා ගියා නමුත් අපි පක්ෂ හිටිය පක්ෂිතිබුණු ආදරය නිසාම් මෙම හිටියට සංගකීපුත් පැදවිතන්න තුම පක්ෂි දරබ ඇත්ත හැබැයි කල්පනා කළේ මගේ දේශපාල ප්‍රතිපත්තිය තුළ කවද හෝ මගේ දේශපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අවසංකර හැබයි සංක මේ වන විට රටට තුල තිබෙන ජනතා ඉල්ලීම ජනතා අපේක්ෂාව ජනතාව බලාපොරොත්තුව ජනතාවක පැතුම මේ පාලන තන්ත්‍රයේ වැෙනස් කළ යුතුය කියැ. අන එතනද ම බැලුව සංක අපේ පක්ෂයට ඒදේ කිරීමේ හැකියාවක් ශක්තියක් තිෙනවාද කියල. ඇතනම සංක අද මං අධාන විදියට මේරටේ ඇස්පේනහං හැන ඕනම කෙනෙකුර දන්නවා මෙයාණ්ඩුව පරාජිට පත් කරලා ජනතාවාදී පාලනයක් බිහි කිරීමේ හැකියාව ශක්තිය අපේ පක්ෂර නෑ. එවැනි අවස්ථාව කපී කල්පනා කළ යුතුයි ජනතාවගත් එම අපේක්ෂාව මුදුන් පත් කරන්නට නම් අපට වඩාම එකතුවෙන්න පුළුවන් වඩා සමීපතම ජනතා බලයක් තියෙන කොට සක්්‍යකා එකතුවෙන්න ඕන් මගේ දැනුම අවබෝධය විශ්වාසය හැටියට මහිද හඳුල ගත්තේ සමඟ ජන බලවේගය අනේ නිසා තමයි අවුරුදු හතලිස් පහ ක්‍රරෑක්ක ප්‍රතිපත්තිය. තවදුරුටත් ඉදිරියට රකිනවද එහෙම නැත්තං අද රටේ යුගයේ අවශ්‍යතාවේ සහ ජාතිය ප්‍රමුඛතම කාර්භාරය වන මේ පාලන තන්ත්‍රය වෙනස් කරලා ජනතවාදී පාලණතන්ත්‍රයක් පිහිකරලීම සඳහා ඒ වෙනුවෙන් රටතුළති වන ප්‍රධානතම දේශපාලන බලවේගයක් වන සමඟි බලවේගයක්ත්තක එකතුවෙනවද කියන කාරණයේදී ගේ හරද ශක්ෂ්‍රිය මටකිීවේ ම දෙවිනිටික පුකාාරණය. හන්න එකයි. මම මේ දේශපාන වසේ වෙනස ඇති කරන්නට ප්‍රධාන වශයෙන් හේතු. තැ ගැන කටපුරා ඔබුතුමාට කියන්න පුළුවන්ද මම දැන් සමඟ ජනබලවේගේ සාමාජිකයක් කියලා. සංක මම දේශපාන වසයෙන් ජම්තැනකි නොනං. ඒ තැන කකුල් දෙක හරියට එක තැන්න කෙලින්තියාගෙන හිටගන්න මිනිිය. දැ එතක බතුමාට මතක් වන්න ඇද නසිර්ර හමඩ් මන්ත්‍රී වරයාට අත් වන ඉරනම ඔහ ශවලංකා ස්ලිම් ොගෙසේ මාජකයෙක් ඉට පස්සහ පරිසරාමාත්‍ය දුරයි හොබවනවා අවසායේද අධිකරණය නෝගරනවා අධිකරණය තීන්දු කරනවා ඔහුගේ පක්ෂ සාමාජකත්වය අහිමිවීමත් සම ඔගේ පාලිමේතු මන්ත්‍රයේ දුරය හස වෙනමයි කියලා හට පාලිමේන්තුවයෙන් යන්න වෙන මේ ඔබටතුමාට මතක් වෙන්නැද. සක සංක කතා කලන්නේ අර සිංහල භාෂාවේ කාලාර්තය අ සම්භාාවයක් ක්‍රියාවලින් කතාගරන කාරණය මෙහෙ මවුනොත් මෙහම වෙන්න පුළුවන් මේ මුන් නිසාකය. තේනිසා මම ගීසැරේ ප්‍රතිපත්තියට එකඟ නොවනත් මම මැතිවරට ඉදිරිපත් වනේ ශ්‍රී ලංක පොජන පෙරමුණේ ිේක්ෂක හැටියීම. එබම ශ්‍රී ලංක පොජන් පරුණේ සාමාජකෙක් නෙවේ පක්ෂ කතු ඉන්දු තුළ ඉදිරිපත් වුණා තයනිසා. ඇද දවස්ස මගේ ර්ද ක්ෂිය මට ලබාදීපු මඟපෙන්නීම සහ තුළ මගේ තිීද්දුව ගත්තා ති සංක කියන කාරණ අදාලන නාගතයට ආවොත් මංකදී ඒ අවස්ථා වෙදි සුදුසු පරිදි ඒවෙනුවෙන්ම මෝුණන දෙල. නැැ ඔබ ඔය පිල්මාරුවෙන් පසුව මාධ්‍යවේදී නිදරයේ සඳහන් කරනවා මට පක්යෙන් සිදු කෙෙනහිලි මක්කාවේ න පක්ෂනායකත්වෙන් සභහපති කිසිදු නොරොක්වීමක් නැහැ ඒ වගේ දේවල් කීහිපයක් සඳහන් කරනවා. තැන් ඔබ අවම වශවයෙන් සභාපති මෛත්‍රපාල සිරිසේෙන් මහතා දැනුවත් කරලාද පක්ෂයෙන් නාවේ. සංග මේ තත්වේ ගැන ම දැනට මාස හයක පමණ කාලින් දලා. මං එතුමාට පිළිබඳු විද්ධවස්ථාවල කරුණු කිවවා. වහිෙන් නොරෝ. නෑ හිජුවම කීවා. හිජුවම මාකිවා. මුල් වතාවල නං මධ්‍යමකාර ස්වභාවය ස දශපාන මන්ලේදී යම් කරමිදිරි පත් කළ නමුත් ඒවැයි යම් පිරිසක් කිඉන්නවා ොමකද. එනිසාම තුබන්ට පෞද්ජිලිකෝම හමුවෙලා කිව අවස්ථා කීපකදී ස්ධ පවතින තත්ත්වය තුළ අපි ගැන රටේ කතාවෙන්නේ නෑ. අපේ පක්ෂය ගැන රටේ ජනතාව තුළ මතයක් නෑ. සර්ගැනතාවන්නෙත් නෑ එහෙම නං අද අපට අලුතෙන් කෙනෙක් එකට එකතුවෙන්නේ නැති තත්ත්වයක් තුළ ඉදිරිටිය ඉතා මමාරුවෙන් කතාාවෙන් නැද හෙමනැත්තන් ප්‍රසාධයක් නැද්ද. එකන තැන් කෙනෙකුට ඉන්ඩ පුළුවන්නි වන්ත්‍රතුමා කතාවට ලක්වෙනෑ. එකනේ ඉන්නව පාඩුවේ ඉන්නවා අවධනය දිනගන හැබැ කවරුත් විේචනය කරන්න ඇතිගෙන. ද ශ්‍රීලකාක නිදහස් පක්ෂි සහහි නායකත්වට වෙලා තින කතාාවෙන් නැද්ද ප්‍රසාධයක් නැද. යික මන් දිගු කාලයක් හිටපු පක්ෂ ගැන පක්ෂ නායකත්තය ගැන කතා කරන ගොට මගේ දේශපාලන සදාචාරයක් තිය දේනිසා මං කිව්වේ සාමාන්‍ය කාරණය සංක සංක හෝ මේ වැටසටහන බලනාය ඒ පිළිබඳව යම්තින්දුවකට එයි. දේනිසා මොම කිව්වේ අපේ දේශපාලන ගමන ගැන මේ රටේ ජනතාව තුළ පැහැදීමක් නෑ කියන එකයි. ඒ ඇතුමට පැහැදිලිවකිවා ස ජනාජිපතිවරණකට දිරිපත් වූ නොද සල්ට අත්වන තත්ත්ය ගැන මටන ලොකු සැකයක් අවිශ්වාසයක් චර්තයක් තිය අද ජනාජිපතිවරණ තරග බිම පිළිබඳව කතා කරන කොට නං කීපයක් කියවෙනවා ඇබේ නං අතර සරග නම කියවෙන්නේ නැහැ එහ මනංසර් මේ ගැනනි හිතල බලන්නට වෙනවා. ඒතුමා ඇම අවස්ථාවකම ඉතාම සසාභධන ඇහුන්දන මුොද පජාතන්තුරවාද හොඳ ගති ලක්ෂණ තුමා තුළ තියෙනවා හැබැ යිතින් දකින්නේ සංක ඇහුම් කදුන්නට එතුමායි වැඩ සටහන්න කුමනෝ හේතුවක් නිසා ක්‍රියාත්ම කිරීමද බොහොම මන්දගාමි තත්ත්වයක් පවතර තිය නිසා අපි දකිෙනවා දේශුපාලනි තීන්දු තීරණ නිසි ලෙසට නිසි කලට ගන්නට ඕන පමාවෙලා ගත්තොත් එක තේරුමක් නෑ විශාල අවශ්‍යයක් තියෙනඒනි අවස්ථාව මුොකද නොක කියයා නෙමේ ප බඳව එතුමට මම මටකිවැ හැකි මට්ටමයි මං කියල තියෙන. ඩාලිපාරයේ අභ්‍යන්තර තොරතුරුවිම සහබලද්දී. අපිටාරංචි වුණුද වැරදිනම් ඔබ නිවැරදි කරන්න. ශාන් විජේලාාද සිල්වා ජේෂ්ට ප සභාවති තුමා ටි කනස්සල්ලින් හිටිය කියලගැනදැන් මෛත්‍රපාල සිරිසේන සහ දයසිරි ජයිසය කර කියන සබහපති ලේකම් දෙපල. විරසක වුණාට පස්සේ ඔවුන් වෙන්වුණාට පස්සේ ඔබ දයාසිර ජයිසය කර පිළේ කෙනෙක් විදිහට හංවඩු ගැහුණනා ඉට පස්ේ ඔහු ඔබ යම්කිසි හුද කලා තත්ත්වයකට පත්ව නහු පක්ෂයෙන් නිරපා හැදිට පස්සේ. ඒක නිසා කොහොමටත් පක්ෂය හැරදායන තත්ත්වයක තමයි හිටියේ කියලා න් ඩාලිපාරිං ආරංචි වෙනවා අපිේ මේ පාරි හැ පැත්තේ ඒ ඇත්තද රිජෝමකි වැහැක්කේ ඒ කිසිම සත්‍යතාවයක් නැති බවයි. ග එකම පැහැදිලිව කියනු මට එම ගැටුලක්තිබරන්න ඇමගද ම පුද්ජලානු බද්ධ සාධකත් එක්ක දේශපානය කන කෙනෙක් නෙමි හැ ඇති මම පක්ෂයෙන් නි මාතරුවරුන්ට අදත් ගරු කරනවා මගේ ගෞරවයක් තිබෙනවා අර සංකකිව්වකාරණණය නම් සුළු හෝ සත්යක් ඇතිකාරණයක් නොවන බව මඟ මගේ හරද ශක්ෂිට එකගව වගකීමකින් කියන. මේක ඇත්තන දැන් මෛත්‍රපාල සිරිසන සභහපතිවරයා විදේශගත වන අවස්ථාවේදී පක්ෂයේ මෙහෙයුම් කටයුතු විශෂෙන්ම පක්ෂ මූලස්ථානයේ මෙෙයුම් කටයුතු ඔබතුමාට පවරලනය දෙයන්නේ ඕ එහෙම ප එහෙම පවරල ඇන්ඩ තරම් එම වගකීමක් බාරදර වගකීමක් බාර දෙන්න තරම් විශ්වාසයක් තිබුණු ඔබවනවෙයි අනුප්‍රාප්තික මහලයකම් වරයා විදියට වැඩ බලන් හරි පත් කරන්න ඒකට අ දුෂ්මන්ත මහත්මයාව පත් කරන්නේ එතන දෂව්‍යන්ත නිිත්‍රපාල මහත්වයාව පත් කරන්න එතන දී ඔබතුමාගේ හිතරි දෙෙනවන්නේ සාමාන්‍යෙන් සංක දේශපාලනයේ පදවි තනතුරු පිළිබඳව අපේක්ෂාවෙන් කටයුතු කරන කෙනෙක් නෙමේ. මගේ මේ ජීවිත කාලය පුරාම මගේ දේශපාලන ජීවිත පෞද්ජලික න්‍යය පත්‍ර තිබුණේ නෑ මේ ශ්‍රී ලංක නිදහස් පක්ෂි. ප්‍රබල කණ්ඩායමක් ආණඩුවට එකති වෙද්දී ආරාධනය මටත්තාව. නමුත් ඔබ කියනාකාරයට පක්ෂයනෙමේ රටේ මොග කිවීමක් අරගෙන යම් බර ප්‍රසාධ ප්‍රමාණයක් බුක්තිවිඳන තිබුණු තැන මංඒට තඹ දොයිතුවක සැලකිල්ලක් දක්කපු නැති මම එහම මුකුත් වරප්‍රසාධයක් නැති තනතුරකට පමණක් සීමවුණු වැඩගරන්නට දෙන්න බලපත්්‍රයක් හැටිට සැලකිෙන ලේකම්කම බුුණ කියලා මගේහෙ හිතේ කුකුසක් එවිදියට මේ යම් කලකිරීමක් ඇති වෙනවත් අරවගේ වර ප්‍රසාද ගන්න පුළුව ක දන්නෝ මම කටයුතු කළේ දීර්ග කාලයක් මේ සංක රජේක කැබින ටැමැතිවරයකු හා සමාන තනල මහමතු දුරේ මහම දුරල් පස්ස නැකහිටු පලාතේ අන්ු රදරේ ඉතින් එහෙම දරපු මට ඉලම තැනක් ඔුගේ පාල තන්තරයතුර බාගන්න තිබුණාම්. ඉතින් මමෙනනමුත් ඒකට ගිය නෑ. ඉතින් එහෙම නොගිය මමහරි ඒ වර ප්‍රසාද වර්ධාන ඒව කියෙන තබමහල් රේනුවක සැලකිල්ලක් නොදක්කමු මම සංක පක්ෂයේ ලේකම්කම කියන්නේ වැඩ කරන්නට දෙන්න තනතුරක්.ඒ එක මමුකුත් වර ප්‍රසාද මකුත් ඇත්ත නෑ ඉතින් එවැනි දෙයක් නොලෙබනා කියලා මං අනස්සලට පත්වෙනවාද ඒව දෙයක් නෑ. නොදදන් ඔබතුමා කියනවා පක්ෂයේ මහලේකම් දුරය හරි. මේ ආන්ඩුවේ අමාත්‍ය දුරයක් හරි ඒ ඒ සම්බන්ධයල් ඔබතුමාගේ තැකීමක් නෑහයි කියලාඒවුණට සමග ජන බලවේගේට එනකොට අම්බලංගොට ආසන සංවිදායකකම ගන්න. ඉති ඒ ඒගෙන ඔබතුමා තනතුරුතානන්තරවැටට ලෝබකමක් ප්‍රියතාවයක් ලැදියාවක් බැන්ඳියාවක් තියෙනවානි සංක මම සමඟි බලවේගේට බැදින අවස්ථාවදි සජිත් ප්‍රේම දාසු මැත්තුමාගේ කිසිදු ඉල්ලි මක්කලේ නෑ යි පක්ෂණ බැඳනකොට මන්ගේ කෙනෙකුට පක්ෂේ අපේක්ෂා කරනවා සංක දිස්්‍රික්්‍යයේ තුළ චන්ද පදනමට පක්ෂේ මගේ දායකත්වයක් ලබාගන්න. තිේනිසා ඒ දායකත්ේ ලබාගන්න තම ඇතරම තුමල්ලා මටේ තලතුළ පිරින්නමුුව. ඒම නැත මණ්ිකන්සා මාජිගේ කැටියට ගැනිීමම නෙමගොලු අපේක්ෂා කරන්න මගේ පයිගුවත් මට නමුත් බල කරලා හරි කියන මන්දන්න මේ එක ලාගන්න කළ නිසා තමයි තුමල්ලා ඊීට කලින්. බල්ලවගගේ අම්බලංගොට සංවිධායකතුමාත් අසාධාරණයක් නොවන්නට එතුමට වෙනත්තා අසනය ඇ්දීලා මට වඩාම සම්බන්ධම දීර්ක කාලයක් දේශපාල කටයුතු කරපු ආසනය ලබාද වන්නේ අරවගේ තැනතුළකයි මේ වැඩ කරන්නට දෙන අලුතෙංාපු පක්ෂේ සංවිධයක දූරය ඇතර සංකර් වෙන සක්තියන කලින් අම්බලන් ගොඩාසන සංවිධයක විදියට හිටිය නන්ද අභේවි ක්‍රම්මහ කකෝ. එතුමයි අන්නඩ ැහැකිවුවන ආසන සංවිදායක දුරය මම කරන්න බැකිව මන ගැන හඇතරම කියන්න දන්නේ නෑ එතු මහම යන්න බෑකිව්වද කියලා හැබැයිතින් මේ ප්‍රශ්නේති ඇත්තටම සමඟි බලවේගේ කියන්නේ දිස්ට්‍රික්කයේ සියලු ආසනවලට ස්තරාසන සංවිධයකරු හිටිය ලංකාව බැලූ හමත් ගොඩක් තැන්වල ඒ වගේ තත්ත්යක් තියෙන් ස්තරයි ඉන්නවාතෙකොට අලුත් කෙනෙ කෙනෙකොට එයායට තැනක් දෙනකොට ඉතිං යම් වෙනස් ්‍රීම් කරන්න වෙනවා. ඉති මෙතැති ඇත්තටම මගේ පැමිණීමට ආශිල්වාදය පලකරපු බදමිට සංග ධයකතුමා බන්ඳුලා බන්ඩා ගර මැත්තුම ඇතුම සේච්චා ග දිරි පත් වවෙලාල. එතුමා අසනෙන් අයි ඕනාා. එතකොට පුරප්ාඩුවක් ඇති වුණා බද්ධකම අසනේ. ඒය අනන්ද බේක්‍ර මැත්තු මට ලබාදුන්නා ඊට පස්සිදි. මට සුපුරුතු පරිදිම මට හුරුපපුරුදු ම දිගුගල්ලදේශ පාලනය කළ මගේ ගම් ප්‍රදේශයේ. බගොඩාස ට තැන් එතන බන්දුුලලාල් බන්ඩාරි ොට මත්මයක්ත් තර සිදි සංඟබෝරජතුමා වගේ හිසදන් දුන්න නිෙවේනි එතුමාට පක්ෂයෙන් පොරොන්දුවක් ලබාදනවනේද ඉදිරි ඇතිවරණයටට පසුව ජාතික ලස්තු මන්ත්‍රීවරයෙක් විදිර පාලිමේන්තුවට පිවිසට අවස්ථාවදනම එක. ඇතටම දැහෙමයි පක්ෂයේ නායකතුමත් එතුමත් අතර පෞද්ජලෙකව කෙරුණු සාකච්ඡාව ගැන සංක මටිඉතින් වගකීමකින් කියන්නට බැහ. ක මාධ්‍ය කරපු වාර්තා අයිති සංක දන්නවා ප්‍රවින්න මාධ්‍යවේදී කැටියට. අපේ රටේ පලවන්න සියවුලු මාධ්‍ය වාර්තා එයා කාරයම සත්‍ය වෙන්නේ නෑ.ට නිසා ඒ පිබඳව සංක නිච්චිත උත්තරයක් දෙන්න ටො බෑ. හැබැ පැහැදිලිව දන්නවා මේ ගතකරපු කෙටිකාලසීමාව තුළ සජිත්ප්‍රේමදා ස්මාත්මයාගේ ක්‍රියා කලාපන්ස බලන කොට එතුමා. කළගුණ සලගන නායකක කියලා. එනිසා සමාර විට එතුමා බඳුලාල් බණඩාරකොට මැතුමා වෙන වෙනුත් ඉටු කළේ හැකි උපරි උපරිම සහයෝගේ එතුබට ලබාදේ මහිතැන් එතුමා ොකද එතැනදී ශ්‍රච්චාාවෙන් ඉදිරිපත් වෙලා මේ තිබුණු ගැටලුවක් විිස්තගන්නට දක්වපු අනුපමය සහයෝගය නිසා එතුමා වෙනුවෙන් උපරිම සාධාරණත්වයක් ඉටුකරාවී කියන විශවාසය මටත් තිය. තුම පාච්ච කරවවා තියෙන ැටලුවක් විසඳ ගන්න එනතන ගටලුවක් ඇතුන බතුමාගේ පැමි ගැටලුවක්ක නිවර්රම වෙනවනේ සංක ආසන දහේම ඉන්නකොට කා්ඩි. එතකොට අලුත් කෙනෙකුට ඇවිල් ආසනයක් දෙනකොට කවුහරි කෙනෙකුට යම් පරිත්‍යයක් කරන්නට වෙනවා. තියතැලි තමයි කාටත් කලීින් බඳුලලා බන්ඩාගොට මැත්තුමා පක්ෂ වෙනුවයි විශේෂ මාර්තික තියෙන සමීප. සම්බධතාවේ මිත්‍රත්ය දදු කලක් පළස් ඔබයි ඔපේකට බැඩ කලාා ඒ හැනුවත් එතුම තමයි නායකතු මාටය යෝජනා කරලා තිබනේ මේකදැන් කවුරු හෝ ඉවත්වෙන්න වෙන වාසන දහෙමකාන්් ඩිනෙ නිසා මංගේ පරිත්්‍යයාගේ කරන්න එළ තමයි එතුම ස්ච්චාවෙන්ගේ දෙකළේ මම එතුමටත් ඇත්තරෝ මගේ හිස්සනම මගේ ගෞරවනී ආචාරය පිරිනම තවා ආසන සංවිධායකකම් ගැන ශවිලංකාන් නිදහස් පක්ෂය හිටපු මහලේකම් දෑසිුර්ජයසේ කර මහත්මයයා හමක කතාවක් කිවූ ජන පලවේගේ සාමාජිගත්තය අරගෙන ආසන සම්විධයක්කමක්රගන්න මගේ කි බලාපොරත්වක් නෑ න් තවම අපි කවුරත් කොහට දෙයන්නන්නේ කවුරුෙක් දඉන්නමහද කරනික දීදුවක් කරග නෑ. පූනිකාක සමච්චලට එක සමග ජනපලවේගේ සාමාජකත්්‍යය අරන් ආසන සංවිධයකමක් ග්ඩ බලාපොරොත්වන් හෑය එක ඉගන ඔබට දේ ඇනුම්පද ඇද කියන්න. මං හිතන්නේ නෑ සැංක මොකද දීරී කාලයක්. මේ මත් එ එක සමීපෝ කටයුතු කළ කෙනක්හැටියට මං වෙනුවෙන් ඒ දේ කරහි කියල් කිව්වා කියලා. නොමුත් එතුමක් සමාටේතුමගේ ප්‍රතිපත්තිම තීරන්නේ වෙන්නෑඇත ඇති ඒකාරණය. හනි මොකද ේතුමා පනහැමතිස්සම අයිය කියල කතා කරන්න මට වඩා වයසිම් බාල නිසා. හනි මංහිතැනෑ මොමනක් ොයි විලාකෝත් ඒකර ප්‍රකාශය මං ඉලක්ක කරගෙන මටකරු ප්‍රකාශයකිටමන් සලකන්නෑ පොදතුම සමරට තුම එක ප්‍රතිපත්තම තින්දුවක් වන්න ට ඇති. ම දේශපාන පක්ෂකම සාමාජ ගත්තය ගන්න නෑ කියන එක එබැයිති එතුමා සතියන්ත ප්‍රධාන පිළේ පුවත් පතකට ප්‍රකාශයක් කරල තිබුණා ළඟදිම මම දේශපාන තිීන් දක් ගන්නවා කියලා ඇබයිතින් එතුමගේ හිත තුළ තියෙන කාරණය ගැන කියන්නට මමදාන ආගමේ ශස්ත්‍රුවයන් වහන්සේ තතාගත බුදුපියාණන් වහන්සේ උන්වහන්සේටනම් ශක්තියක් තිබුණ තවත් කෙනෝක සිත තුළ තියෙන දේ ගැන කියන්නට පරචිත්ත විජාරණ ගානයයට ඉති ප්‍රතක් ජනමනිය කැඩඩ විජෙලාෑල්ට කිට්ුවට වත් එන්නට බැහැ. ඒනිසා මට එතුමා සිත තුල තියෙන අදසගැන වතිමයක්කන්ට බෑ. කරපු ප්‍රකාාශය මත් මීඩ කලින් මාධ්‍යවල දැක්කා. ඔබට කටියයුතු කරන්නට වෙන්නේ දකුණු පලාාත තුළ ගයන්ත කරුණාතිලක මහතා වගේ ඇත්ඒගොලන් සමගජාන පලවේගේ ආරම්බේසිටම, දැඩි කැප කිරීමක් කරපු ඒවගේ බොහෝ අත්දැකින් තිබෙන දේශපාලක කෝමද ගැටීමක් තියෙනවද සහයෝගෙන් වැඩ කරන්න පුළුවන්ද මොකක්ද තියෙන තත්වය ගැන්ත කරුණතිලෙක මහත්මයා මේ දේශපාන වයෙන් සම්බධතාව පොවත්වන්ට කලින්ඉද ලම මං එතුමා හඳනගන තිබුණේ මහත්මමා ගතිකුණ තියෙන දේශපාලනක්ය කැටියට නිසම් ම මොනම හේතුවක්නි ස තුමාද දිස්්‍රික්කයේ සමඟ බලවේගේ නායකය මං හැමදාම නායකත්වයට ගරු කරපු කෙනෙක් නායකඇත්ත එක කටයුතු කළ කෙනෙක් පක්ෂේ නායකයවගේම දිශත්‍රිකයම් නායකෙක් කන්න ඒ නායකැත්ත එක ම කටියයුතු කරලා තියෙන. අි ඒ නිසා මට බයිතනි කිසිදු ගැටලුවක් ප්‍රශ්නයක් නෑ ඉතුමත්ඒ කටයුතු කරන්න මකද අපි සේලු දෙනාගේම අපි දහ දෙනාගම පාසන සංවිධායකරු සානිකු දිිශ්‍රික්ංවිධායකරුත් එකම අරමුණ පරමාර්තය බලාපොරොත්තුව. සමගි ජනවලවේකයට උපරිම මන්ත්‍රී දල සංඛ්‍යාවක් උපරිම චන්ද සංඛ්‍යාවක් ගල්ල දිස්්ටිකෙන් ලබාදීම ඒකෙද අපිසිලු දෙනා කණ්ඩායමක් හැටියට එක අම්මගේ බඩවෙල කඩාගෙන්ෙ ලියටාපු සහෝදර පිරිිසක් හැටියට මේ දේ සුපාන්න වැඩ පිළිවෙල කරවා. අපේ කෙට විාමිකයෙන් පසුව නැවතත් තුන්සේ හැටේට හ. මේ පාල්මි තුමන්ත්‍රී ශාන් විජේලාල්ද සිල්වා මහතා සමඟයි අද තුන්සිය හැතේ රැදී සිටින්නේ. තැන් මන්ත්‍රතුමා බලපිටිය රද්ගම අම්බලන් ගොඩ මේ ප්‍රදේශගත්තාහම ඔබතුමාට චන්දේ දෙන බහුතරයක්ඉන්නේ ඔබතුමාගේ බල ප්‍රදේශ ඔබතුමාගේ බල කඳවර දැන් මේ ජනතාවගේ නැඹුරුව නැමියාව පිළිබඳ විමසාහ බලද්දි මේ බොහෝ දෙනා වාමාශික නැඹුරුවක්තිනය. ප්‍රදේශ නියෝජනය කරපු මේය තෝරාපත් කරගත්තාය බැලවාම කොමිනිස්ටවාදී අධහස්තියන වාමාංශික නැඹුරුවක් තියන සමාජවාදී ප්‍රතිපත්ති තියෙනයි. තැන් ඒ කණඩාෑම් නියෝජනය කරපු ශාන්විජේලාල්ද සිල්වා පක්ෂමාරු කරයි කියලා මේය පිළිගනීද මේ ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තියක් පිළිගන්න. විවෘත ආර්ථිකය පිළිගන්න. වෙළඳපල මගින් ීය වන්නා වූ වෙළඳ රටාවක් පිළිගන්න පක්ෂයක මතවාදය ඔබතුට පුළුවන්ද ඔවන්ට සංනිේදනය කරන්න ඔඕුන එක පිළි ගනේද සංක අපේරටේ දේශපාන පක්ෂ දක්ෂිනාංසික වාමාංශය කේලා බෙදපු යුගයක් තිබුණ. පණඩාරණයක මැත්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවන්ටත් මූලික හේතු වනේ ඒ යුගගේ දී වරට හිත්තිබුණු ප්‍රධහන ධනපති පන්තිය නියෝජනයකර දේශපාලන පක්ෂය එක්ත් ජාතික පක්ෂි. ලංකා සම සමාජ පක්ෂයේ ශ්‍රී ලංකාය කොමිනිස් පක්ෂය වගේ පක්ෂ වමේ දේශපාලන කඳුර නියෝජනය කළා. එතුමට අවශ්‍ය වනා මෙන්න මේ කඳුරු දෙකටම අයිති නොවනු. දේශපාලනයේ මැද පිළිවෙතේ යන පක්ෂයක අවශ්‍යතාවය එනි සතමේඇතු ශ්‍රී ලංකා නිදස් පක්ෂ පිටිව. සංකමට කියන්න අද දවසේ. ඔය වගේ පැහැදදිල්ලි දේශපාලන බෙදීමක් මේ පක්ෂ තුළ තියනවාද තිනෝද සංක ැන් අපේ රටේ වැඩිපුරම මොම ගැන කතා කරන සමහර දේශපාලන නායකයෝ ඇමරිකා එක්සත් ජනපදයට ග්‍යාම එක්සත් ජනපදේ කොඩියත් ළඟතියාගැන කරන කතානුව එහම මමේ දේශපාලනයක් ගැන්න කතාවිලන්නේ අද මෙිහි නෙමයි ලෝක මට කියන්නකෝ සමාජවාදී කඳවරේ රටවල්ලද මුූලදදිල්ල තියන්න්නේේ දේශවවා මහජන චීනවේවා එම් සම්ප්‍රදායනු කූලම වමේ දේශපාට් නැබුණු උතුරු කොරියාව නැගෙන යුරෝපයේ වමේ කඳුරු තිබුණු රටවල ඇත තත්ත් මොකක්ද තීනිසා අද ලෝකයේ සංක කේනාකාරයට අපේ රටත් ලෝකෙත් අද අර වගේ දේශුපාරනු පක්ෂවල ඒ වගේ පැහැදිලි බෙදීම නෑ රටත් හැම්ම පක්ෂිකම් වගේ බොහෝදුරට ප්‍රතිපත්තිය දර්ශ්‍යණය වැඩපිළිවල්ල ක්‍රියාකාරිත්ත්‍යය බහොදුරුවට සමානයි. නිසා ජනතාවට ඒකිව්ව කාරණයමිට දස කීපිකට කලින් වැදගත්කාරණයක් වනත් අද දවසේ එ වැදගත්වෙන්නේ ෑ. නද අපි හිතම ප්‍රතිපත්තිමය වශයෙන් එහෙම ජනතාව තිගැස්මකට ලක්වීමක් හෝහෙම පෙරලීමක් සිදුවන්නට නොහැකියාවක් තියෙනවා වෙන්නට පුළුවන්. හැදැයි ඔබතුමා හිතනවාද නාකයාමාර වුණයි කියලා. මහජන නියෝජතයා පාලිමේන්තු මන්ත්‍රීවරයා මාරුුණයි කියලා. කුට්ටිය පිට මේ ජනතාව මේ පැත්තට ඒ කියලා. මෙමයි. දැම් බලන්න පසුගිය දෙදස් දහන මේ ජනාතිපතිවරණ. ශ්‍රී ලංක පොජුජයන පෙරමුණ හැටනම් මලක්ෂයක් චන්ද අරගන්න ගත්තු මැතිවරණදීත් සජි ප්‍රේම දස් මෙැත්තුම ලක්ෂ පනස් පහගත්තා. තවට ප්‍රදේශවල විශාල පිරිසක් ෙටියා. චන් පාවිචිර එදා විස්සේ පාලිමේන්තු මහමැති වරනයාව එතකොටත් ඉතින් සැලකූතු පිරිසක් ජයක්‍රහන කල බව ඇත් ශ්‍රී ලංක පපෝජනන් පරමුණ හැබැයි හිටිය තියනිසා අ සංග මාකිවූ වගේ අ දේශපාලන රැලිත්තෙක් දින පැත්තට වැඩිපුරට පිරිසක්ඉන්න බව ඇත නමුත් පිරුතු පක්ෂයක් චම්්‍රබල මටමක දැන් තැපැල් චන්දගනන් කිරීමිදහෝ රජයේ සේවකයන්ගේ සැරකවතු පරිසක් ිරුතු පක්ෂරත් චන්දය දෙන ති නිසා එක සංක මංහිතන් එනැහැ මොකද මේ දේශපාලන වෙනස සිදු වෙලා. මේ වෙනට ගත වෙලා තියන සතියක වගේ කාලසීමාවක්. මේ සතිය තුළ මාත්‍යෙක්ක හිටපුවාය. මං අලුතෙන් ගියපු තැන මාත්‍යක සම්බන්ධ වෙනය මට දක්ක උප්‍රජචාරය තුළ ඉදිරි මැතිවරණය එකදී ලැබෙන ප්‍රතිඵලය ගැන. දැඩි විශ්වාසයක් මගේ හදවතේ තියමු. එනාට ඔබතුමාගේ හිල්ලා අම්බලං ගොඩ හෝය ප්‍රදේශයේ එකන කාන්තා සංවිධාන වලින් තරුණ සංවිධානවලින් ආසන සංවිධායකවරුන්ගෙන් එහම අහල නිවීනාව විනේ ඔබතුමාගේ තනිතීරණයන්නේ. මං සමීපෝවන්න විශාල පිරිසගේ. එලි මක්තිබුණ මේ කරන වැඩේ ඒ ඒගල ාසාාවයක කෙරන තාලෙකට කරන්න ඕන මෙතනින් දෙගන මේ දේක කරන්න බෑ මුකද යට පැහැදිලුව පෙවුණ සංක පාලු සෞරුද්ධක් මම මහමතිවඩේ හැටියට. අම්බලං ගොට ආසනය ප්‍රමුග ගල්ල දිශ්‍රික්්‍ය ඇති දක්ුණු පලාාත්තේ විශාල පිරිසගන රැකයාදනා. විශාල පිරිසට සුබසාධන කටයුතු කලා. විශාල සංවර්ධන වැඩස්ටා පලාස්භාවට තිබෙන බලතල පලා ස්වභහාවට ලැබෙන සම්පතුත් උපරිමාකාරයෙන් ප්‍රයෝජනයට අරගෙන මම හැම තීරුවල අයටම සංක කරන්න පුළුවන් සේවය කලා. පෙර පාසලය එන්න දරුවගේ දලා. ඉස් විද්‍යාලෙටි ගෙහිල්ලා උපාදේගන්න කෙනා දක්වා. ඒකම මෙලවට දරුවකු බිහි කරන්නඉන්න ගැබිණ මාතාවමගේ ඉදලා. අවසානයේ ජීවිතය අවසංකරන වැඩි හිටිය දක්වා. හැම තීරුවකම උදවිය වෙනුවේ. එක ෘතික මට්ටම. සාමධන විිශ්කාරුවරු වේවා හදිසිසු මරණ පරික්ෂිකර වේවා පෙරපාසැල් ගුරුවරුුවේවා මෞසෞඛ්‍ය සමාජ සාමාජිකයෝ. මේ හැම්ම තීරුවකම ආයට මට කළ හැකි කාර්භාරය කලාා. අද මම අරම්භ කර වැඩසටම්. ඒ යන්නේ පෙරපාසැල් දරුව වෙනුව මුලු පලාාතිම එකම විදියට. පෙරපාසල් පොතක් හදල් මම නොමිලේ ලබල දුන්න සීලූ පරපාසැල් දරුවන්ට දකුණු පලාාතේ. ොකද ස්ක රති දෂ්කර පදේශවල පර පාසල්ල අධ්‍යාපන ඉතාම දුර්ුවල මට්ටමක තියෙනෙ සංක නම අධ්‍යාපන ක්‍රමය ගෑන ඉතරම් දැනුම කවබෝධයක් නැති තමාට සාමාන්‍ය පෙළ උසස් පල කරරුණු සමාහර ගෑනු දරුවක් ඉන්න ළමයින්ට පෙරපාසල දාලා උගන්නන්නගන්න. පරණ ක්‍රමේ අපිස්කල එන ගන්නනන් සංක අතාලල ඉලක් අංගවරුල යන ක්‍රම අතිමුණා මු දැන්ගේ ක්‍රමය නෙමේ. නමුත්තර ඒ පිළිබඳුව නිසි පුහුණුවක් නැති පිළිබඳව නිසේ අධ්‍යයනයක් ලබා නොදීපපුවායයි පරපාසල් අධ්‍යාපනය කරන ොට සංක ඇතට කෙනෙකුගේ ජීවිතේ මුල් අවස්ථාවමතම අධ්‍යාපනය පෙරපාසැල් අධ්‍යාපනය. එක හරියට අපිහදන ගොඩ නැගිල්ලක අතිවාරම වගේ මොද සංක ගොඩනගිල්ල එක අතිවාරම හරිග නැති වුණොත්. අත්තිවාරම් බෙනුවෙන් දාන ද්‍රව්්‍යවල හොඳ ප්‍රමිතික නොතිබුණොත් පොලො උඩහදන ගොඩනැගිල්ල කොයිතරං දැකුම් කලුට ඔයි තර සැප පහසුකන් තිබුණාත් පුරනැගෙල් ස්ථයි ගොරනැගෙල්ලක්ත්වෙෙන නෑසංක. හැබැයි පස්සෙදී අත්තිවාර්ම වෙනස් කරන පුළුවන්කමුකුත් නෑ. අනන්නේේ වගේ පෙරපාස අධ්‍යාපන ඉලඟට පහවසරශිෂාති දරෝ අගේන වැඩපිළියවලක් ශිෂ්‍ය ප්‍රතිබා ප්‍රනාාම කියලා විභහක සමත්වන්න ආදර්සු ප්‍රශ්පත්තරදීලා උදව් කරනෝ වගේම මොකද දුස්කර අති දුෂකර පදේශවල පෞජ්ිලික ගැන්නීමම් සිද්ධවෙෙනනි නෑ පසලෙන් විතරයි. දර භාගට යනකොට භාග පිළිබඳ විාගගේ ප්‍රශ්්‍රපත්‍රයේ මට්ටම ප්‍රශ්්‍රපතරයේ විය්හය පිළිබාද දැනුමක් අවබෝධයක් නැතිරිනිසා ආදර්ශ ප්‍රශ්පතර දීල සමත්තුනු දරුවෝ අග අන්නට සම්මානයක් සහතිකයක් ඒ වගේ ජීවිත කාලයම් වටින මල්ලසේකර ශබ්දකෝෂය මලබලදුන්න. සාමාන්‍ය පෙළ දරුවෝ මේ ලිභාග සමත් කරන්නට ද දෙමු දරුවන්ටකෙන් අලුත් වැඩපිළිවෙ ලක් කළලා අවුරදු දහක පවුගේ ප්‍රශ්්‍රපත්තර තියා බලල ඒ දරුව වෙනුවෙන් විභාගේ එස්ස එකක් ගන්න සාමාර්ථයක් ගන්න ඉන්නයට උදව් කරනවා. සාමාර්ත්‍යය මට්ටම ඉන්නට සම්මානයක් ගන්න සම්මානයක් ගන්න ඉන්නයට විශය සම්මානයක් ගන්න. අවුරුදු දහයක ඉස්තිර ලෙසුම එන විෂයන්වල විශය ශේෂ්්‍ර ගැන බලලා ඒ වැඩසටහනක්මා කලා. සස්පෙල සමත් දරුවන්ට. ප්‍රධහන අන්ස තුන ඉංජිනවරුවන්සේ ජීවිද්‍යාන්සය වානිජාන්සේ කලාන්සේ. ඉහ ලුණගන්න ගාල්ල මාතන හබන්තුල දිිශ්‍රික්ක තුනේ දරුව ඉහළම ලකුණු ගත්තු අය අධ්‍යයහන චාරිකා වක් වෙනුවේ අධ්‍යාපනයේ දියුණු සිංග්පූරුවට තයිලන්තෙට ඒවගේ මැලෙෂ්‍යාවට රටවටමමා යැව්වා ළමයිතකොට භාගුණන්ද වෙනවා පලවෙෙන යවෙන්න කෝමාරිත් ඒ අවස්ථාව ගත් ඒ අධ්‍යහපන පැත්තේ. සෞඛ්‍ය පැත්තෙන් හෙමයි මං හැම පැත්තෙම කරන්න පුළුව යම් සේවාවක් කලා මොත් කනගාටට කරුණ පාර්ලිමේ තුමන්තීවරේ කැටියට ඒ කරපු සේවාාවෙන් කිසිවක් මේමනවිට කරන්න පුළුවන් කමක් නෑ එනිසා අන විිමදධගතා අර මුදල හම්බෙන් නැහින්ටට ඒ සත පහක් මේ දක්වා හම්බ වෙලා නෑ මේ වතත් විබද්ධගත මුදල් දෙනවා කියනවා හැබැයි ඒ දෙන්නේත් අර කලින් වගේ මත්‍රීවරුන්ට නෙමෙයි ඒ එක දේශුපාලන උපාය මාර්ගයක් හැටියට පළත් පාලන අයතනවල නෑ සම්බන්ධී කන්න කමුට සභහපතිලට කියලා පධ ලේකම් කාරයල්ලවතින සම්බන්ධී කන්න සබාපතිලටකෙල් තේ නිසා පිළිබඳව විශ්වාසයක් තබට පුලුවන්කමක් නෑසංක ඒනිසා මං ඉටු කල සේවාව ගැනදන්න බලගොඩාසනේ ප්‍රමුක විශේෂම ගාල්ල දිස්්‍රික්ක චන්තදායකයම් ඉල්ල හිටිනවා යලිත් අපට සේවයක් කරන්නට සුදුසු වැඩපිළිවලක් කරන සුසු පේවරක් ගන්නක ඒනිසා මම බේ පිවර ගැනීමද ඉවහල්ලුණු එකම හේතුව නොවනත් වැදගත්තුනු එක ප්‍රධාන තම හේතුවක් වුණා හිතවත් පාක්ෂික ජනතාවගේ ඉල්ලීමත්. ඇද ඔබතුමා ඉතාමත් දැඩි විශ්වාසයකින් යුතුව කියනවා ඉදිරී මැතිවරණයකදීත් ජනතාව ඔබව තෝරාගනී කියනේ ංක මට එහෙම කියන්න පුළුවන් මෙන්න මේ නිසායි. මම පලාස්වබා වැඩ පිවලට ඉතාම කැමති කෙනෙක් බලදල් විබද්ධගතකිරීම වැඩ පිළිවලට ම දිගටම හිටිය පලාස්භාවල් ඇත්තටම මගේ පාලිමියෙන්තුට ඇන්ට එම කිසිම වැඩි උමනාවක් තිබනේම නෑ මං මුලිම සංක තරංකල් එදම්සිය අනු තුනේ මැතිවරණද. ඉට පසේ ප්‍රන්සිෙස් කවරන පස්ස අනු හතර මතිවරන්නේ තිබනවා. මං අනු තුනේ ඉලල දිනවා. මං අනු හතරේලල දිනවා. මං අනු නමේදීලල දින්නවා සංක දෙදාස් හතර ඉල්ලල දනවා. දෙදස් නමේදීල්ලල දීනුවා. දෙදස් දාහතර ඉල්ලල දනවා එතිේ නිසා එදා ස්විස්සදි පර්ලිමේන්තු බැතිවරණැති ුණ සංක, අමාරුම් අසීරුම්, කටුකතම් දුුස්කරම මං ඉදිරි පත්ව වනු චන්දේ. මොකොද ලයිස්තුවේ දොළොස්තනාගෙන් පොහොට්ටුවෙන් ඉල්ලපු මම ස්්‍රීලංක නිදහස් පක්ෂෙන් ආපු එකම නියෝජිතයක්. හරිට ගොල සැලකු මමාර. බෝඩින් වෙච්ච ගෙදරක ස්සරාකාබරය ඉන්න මිනිහෙක් වගේ ගෙදරක බෝඩිං කාරයක් ටාම සංක යා වැඩියේ ගෙදරත් එක් කෙතර සම්බන්ධ නෑ හැබැයිතින් ඉස්සරාකාබරය ඉන්නකොට ඒ සම්බධ තවත් අඩුමය හරි එලියෙන් යන්න පුළන්හි ඕ ඕන වෙලේක යන්න පුළුවන් එන්න පුළුවන් එකමති වනතින් ගෙදරරි අර කණබොන එක විතරයි ඉතින් එනිසා එවලෙදි අර අපේ පක්ෂනායකතුමා කියපු කතාවක් කල්ලගෙන අපට ගොඩාක්ම මඩ ගැහුවා මොකක් දෝ සත්්‍යයකුව නමක්කල උබද ේතුමා වනාරමනග රාලියන හෝ උස්සේ ස උකුස්ස කියලා අනිත් ඔකෝඩම දාන පෝස්වල ලකුණ පෝට්ටුව දානෝ මගේ නම් ඉස්සරයිගෙන්නේ උකුස්සේ ඒේ වගේ නොවයකුත් ප්‍රශ්න කැටලු මද තමයි කටයුතු කළේ තිකිහිමති එද්දත්ගල්ල දිස්ත්‍රිි ජනතාව මාව දිනවල එව්වා තිය නිසා කළගුණ සලකන කෘතවේදී ජනතාව හෝජනය කන දිස් ්‍රික්ක එකකජ් ඉන්න කෙනෙක් කැටියට ඉදිරි මැතිවර නෙදිත් ගාල දිස්ත්‍රික්ක ජනතාව ගන්න දේශපාලන තිීන් දුවගෙනන සංක මගේ හදවතේ දැඩි විශ්වාසයක් තිේරු. ඔවතුමාක වේක් දස්නසේ අනුතුනේද. අනුතුනේ අනුතු අනුහතර නුනමය දෙදස් අතර දස් නමේ දස් දාාහතර. සියලු මැතිවරණන පලස් ස්භාවේ මජයක්‍රහණය කලා. යනට දෙදස් විසිහතරේදෝක වෙනලස්වැඩ පුොළුවන් කියලා. අනාව කියයක් ඉදිරිපත් කරනවාව යනාවේ කිය මොකක්දෙෙන බලමු මේ විරාමෙන් පස්. ඔබතුමා දාමයට පිරාතුූ සඳහන් පලේ දස්කනසය නූකනේ සිටන ඔබේ ජනතාව අපරාජිතව ඔබව තබාගත්තා ඉදිරිපත්ුණු සියලුම මැතිවරණවලදී ගග්‍රාණය කරඇකිල පලාස් භාවෙන් පටන් ගත්තා මනිට පස්සේ මහ මැතිවරණය දක්වා තැන් ඔබේ පැරණි නායකය කියනවා හැබැයි පිල්මාරු කරණයට අත් වෙන්න වෙන්න මෙහෙ ඉරණමක්ක සියලු දෙෙනට එහට මෙහට පනිිනායට චන්දයකට ගිහාම තේරෙහි තන්ට ඇතිවන් තත්ත්යෙ බග කියලා ජනතාව තීන්දෝද හට මෙහට පනිනායට. ඒක නිසා අපි පැහදිලව ශ්‍රීලංකානි දහස් පක්ෂ විදිියර යෙනවා වනිීන අයට අනාගතයක් නැහැ. ඔවුතුමා මොකද කියන්නේ අනාවෙක්ිය ගැන්න. මම දිගු කලක් ආදරේකරපු අදත් පෞද්ජිලිකව හිතවත් කමක් තියෙන. නිතුමා කරපු ප්‍රකාශය ගැන අදහස්තක්කනකොට සංක මූලිකත්තය දෙනවා මම හැමදාම ආරක්ෂ කරනු මගේ දේශුපාලන සදාචාරය කියන ගුණාන්ගේට. සංක නිදශ ලැබුණෙන් පපස්සිග විලගිිය අවුරුදු හැත්තපා ඇතුරතු මේ රටේ දේශපාලන ශෂත්‍රී ඔය වගේ වෙනස්සීන් ඇතිවුන් මේ පලවෙනි අවස්ථාව නෙමි අටතුල ෝගේ විශාල ප්‍රමාණ ඇති වෙලා තියෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළවත් ඒවගේ සිද්ධි ගණනාවක් සිද්ධ වෙලා තියෙනො සංක. ඇතන මෙදා බ්ඩාරණයක මැත්තුමා ඉදශනම සය පණස් සික අවුරුද්දදි. ජූලි මාස්සෙන් නවවෙනිද. ආණ්ඩු පක්ෂීඳල විරුද්ධ පක්ෂයට ගිය. අපේ පක්ෂහා සම්බන්ධ දේශුපාලන පිල්මාරුවක පලවෙනි අවස්ථාව. එැබ ඇතුමා කෙටි කලකින් ඊළඟ තිබපු මැතිවරණ ආසන දහයක් අරගෙන පක්ෂණයක වුණා එදම්ශය පනස් හය වෙනකොට එතුමා මේරටේ අගමැති වුණා දෙදස් පහළවේ ජනාධිපතිවරට කාලින් ඔන්න මෙන්න කෙලති බේදී එවකට ශ්‍රීලළග නිදස් පක්ෂ, පේෂක කැරට නම් කල තිබුණ මහිදරාජ පක්ෂ ැතුම අපි පක්ෂය වුනත් තරංකලේ සධානය හැටියට නිතයනු කූලව පක්ෂයේ ලේකම්තුමා සන්ධානය මහලයකම් තුමාට නිර්දේශයක් දෙන්නට ඕන අපේ පක්ෂි අපේක්ෂකය මෙයා කියල් අල්ලේගහම මන්දිරයේදී. මහින්ද රාජපක්ස ශ්‍රී ලංක නිදහස් පක්ෂේ නියෝජනය කරමින් සන්ධානයේ ජනාතිපති අපේක්ෂකයා කියලා නිල ලියව්මට මැච්පාල සිරිසන මැත්තුම අතමය සංකලින්. තුම අසංකරලා පැෑකීපෙකින් එහා පැත්තට ගිහිල්ලා විපක්ෂය පොදු අපේක්ෂකය වෙලා එක්සත් ජාතිකපක්ෂය ප්‍රමුඛ සිවිල් සංවිධානය හැට දෙෙක් සහයයුගෙන් එතුමා ජනාතිපති අපේක්ෂ කරලා ජයග්‍රහණය කළ සංක මංහන්නේ ඔය අවස්ථාව දෙකේදිම පිල් පැනපුයට වැරදුනාාදේ බණඩානයක මහතය පිළ මාරුණු කරන මේ රටේ කිසිදා ශ්‍රී ලංකනිද ස් පක්ක් නනං මංහන්නිදා මතිපාල සිසේන මැත්තුවා කියන කාරයට ඒ වගේ දේශපාලනය මාරු කරණයට ඔක්කෝම අත්තනී රණම ගැන්න කියන පොදු ධර්මතාවය මම ගත්තු පක්ෂයහා සම්බන්ධ ප්‍රධාන උදාහරණ දෙකටම පරස් පරයි. ො එතුමා මට කලින් මම දැන් නායක අනුගමනය කරනවා නං මට කලින්තම එතුම එවැලි පෙවරක් ගත්තේ හැබැ එදා සමාරවිටමි සිද්ධිය වෙලා සුළු මොහොතකින් සමාධම මේ මාධ්‍ය ජාලාවල ගියාට පස්සේ. න තම පකාශය කල තිබන ැයි ම ත තුමා යිට පස්සේ ගල්ල දිිස් ්‍රික්ක සංවිධායකරු කැද පවස්ාවද ඉට පස්තිබුණු කිසිම සාකච්චාවකද. ඒවගේ කිසිදු ප්‍රකාශයක් කලේ නෑ. ඉට පස්ස බතුමාට එතුමා හම්බුනාද මට හම්බෝන නෑ පෞද්ලිකෝ නමුත් ජනවාඩ පලවෙනිද එතුමා නැවතත් මට කතා කරන්න තිබුණ මංගේ අවස්ථාවත මගේ ආරක්ෂකන්සේක තවයි මගේ ජංගම තුරකතනේ තිබුණන තවර මි පක්ෂණ කාරයයාලේ ඇතුළ. ඇතුම දුලකතිනින් සම්බධ කරගන්න පුළුවන්කමක් ලැබුණ නෑ තමතාව මගේර න ම තකට ඇතුළ හිටිය සංක මන්සාමාන්‍ය ැ භක්තැනකට යනකොට ජංගම තුලකතන මගේ ආනක්ෂික නිදන දේලා ඔබතුමාමට කියන්න දෙදස් දහනවයේදී ඔබ තෝරාගන්නා වූ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙන්නේ ගෝටබේ රාජ පක්ෂ හතා. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් තමයි ඇප කැපවී වැඩ කරන්න එතනති ප්‍රතිවාදය ප්‍රතිමල්ලවය වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මය එදා ඔබ කිරාමැන බැලුවාම සජිත් ප්‍රේමදාසට වඩා ගෝටාබේ රාජ පක්ෂ හොඳයි එදා නරක වුණු සජිත් ප්‍රේමදස දෙදහස් විසිහතරයේදී කොහොමද ඔබතුමාට හොඳල මේමයි සංක මම දේශපාලනයේදී පක්ෂයෙන් යමපේශෂ්කය ඉදිරරිපත් කරනවාලා පක්ෂය සහය දෙන්නන්නේ යම් අපේක්ෂයකට තීන්දු කරනනන් සංක එතනදි මට මගේ පෞද්ජිලික මතය කිසි සේත්මං වැදගත්කොට සලකන්නේ. ඉගෙන උපතුමා ගැන පක්ෂය ලොකු ඉද රට වඩා නෑ එතනද පවතින මැතිවරණ එකදි මැතිවරණය එකදී මැතිවරණ එකදි මං යම් පක්ෂයක්තුළ ඉන්නවාවනම් පක්ෂ නායක ජන්දිල්ලනවාන මංඟ යට වැඩ කරන්නටඕ. පක්ෂය දේශපාලල තීන්දුවක් කරගෙන යම් අපේක්ෂ සහය දෙනව කිව්ොත්? මගේයටට සහිද දෙන්නේ නැතිනම් මටේ දේශපාන පක්ෂ තුළ ඉන්න පුුවන් කමක් නෑ. ති ශ්‍රී ලංක නිදහශ පක්ෂය තුළ දිගටම සිටීමේ දැඩි ආසාභ උනන්දුව මා තුළ තිබූ නිසා හැමදාමත් මම ඒ යුගදී පක්ෂයේ ගත්තු දේශපාන තිීන්දුව එක්කයි හිටියේ. අදදව සම්බන්ධ වෙලා ඉන්න සමගිජන බලවේගය හෙට දවසියම් දේශපාලන තින්දුවක් ගන්නවද මම ඒ. ේශපාල තිීදුවත් එක්කෙන් ම ගොඩක්ලාට දේශපාලනයේදී කරනකොට පක්ෂි වැඩ කරනකොට ම බොහෝ විටම මගේ හරද සාක්ෂිටත් වඩා පක්ෂේ ගත්තු තිීන්දුවට මං මුල් තැන දීලතිය. තැන් එකනේ සජිත් ප්‍රේමදා සමහත්මයගේ එදා නොදකපු හොඳක් ඔබ දකිින් නැදත්්ද එහමනතං සජිත් ප්‍රේමදා ස මහත්මයට එදා සහයෝග දෙන්න තිබුණයි කියලා. තැලට දැන් අර අනිය මාර්ථ්‍යය සම්බාාව ක්‍රියාවක් කියල බතුමමායි අලිත්්‍යිතන්ඩෙපා එදා දස් දහනවේදී සජිත් ප්‍රේම දස රටී ජනාධිපති වනානං හොඳයි කියලෝ බට හිතනවද. නෑ එකයි මම කිව්වේ. මට එදා දේශපාලන වසයෙන් මම නියෝජනය කරපු පක්ෂය තීන්දු කලේ ගෝටබේ රජ පක් මැත්තු මට සහයදයෙන් ඒෙවට මට වන්න පැත්තක් ගැන හිතරණයටට කිසේවත්? ලුවන්කමක් හැකියාවක් නෑ සංක එමන මට ශ්‍රී ලංකක තුළ දා ඉන්න බෑ ශ්‍රී ලංකික තුළම එදාඉ ඉන්න අවස්ථාව වෙදී පක්ෂේකතු තිීන්දුවත් එකක තමයි මට හිට ගන්නට වෙන් එකයි මංකුවේ දේශපාලනේදී බොහෝවිටම මගේ හරද සාක්්චරත් එහාග හිල්ලලා පක්ෂේගන්න දේශපාන තින්දුවත් එකක හිටිය නිසා ඇැබයි එතනදී අර තරම්ම සිංහල බෞද්ධ කතාව රටේ දිරි පැවත්න වැෙනුවෙන් ආරක්ෂාව සම්බන්ධව ප්‍රතාාපවත් ජනතානායක කවශ්‍යයක පයෝග සිංහල බෞද්ධ ඡන්ද අතිී බහුතරයක් ඕටබේ මත් රාජපක්ෂ ඇතුමා වෙනුවෙන් පාවිචි කරපු අවස්ථාවයි. මේරටේ දස් සංඛ්‍යාත විහාරස්ථානවල කෞරවණය මහාසංගරත්නය එතුමා වෙනුවෙන් එලියට බැහැපු අවස්ථාාවදිත්. එතුමා හැටනම් ලක්ෂයක් ගන්න කොට සජිත්‍රයම් දස ඇත්තුව හැ පනස් පන් ලක්ෂයක් ගත්ත බව අපි අමත කලවුතු නැ. එකනේ ඉදිරි ජනාධිපතිවරණය එකද සජිත් ප්‍රමදස් මහතාගේ ජයග්‍රහණය ස්තිරයි කියල ඔබ ගණන් හදල තියෙනවත්. එදාත් පනස් පහක් ගත්ත නං. අද ඊට වඩ අති විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන් කියනක ඔබේ කිාමැන බැලී ඇතරම සං එෙදා බොහොම අමාරු අවාසි වෙලේකත් ඒගාන ගත්තා නං. ගත් නම් ඒ ගාන තුට ලැබුණ නං ඇයි අදා අඩුවන්නට හේතුවමට කියන්නක අ තිළංග සුමතිපාල දයාසිර ජයිසේකරවගේ මහත්වරුන් ගන්න විදියේ සහෝගයක් ලබාදන්නට තිබෙන නැද දැන් ඔවන් ඕන් එකට අභ්‍යන්තරයෙන් ආරංචි වෙන විදිහට ඔවුන් සන්ධානගතවීමට සූදා නම් හැබැ සමඟි ජනබලවේගේ පක්ෂ සාමාජකත්වය ගන්න නැතුව. ඔබතුමාටත් එත්තැට ඇන්ඩ තිබෙන නැත්ද සග මගේ? උද්ජලිකහදසත් තමයි මට මේ මගේ අත් දෙකේ නහයල්ලන්න උනුනාම මම රිජෝම නහයාල්ල නො මිසක බෙල්ලවටේ අතදාලා නහයල්ලන්න තැ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෝ වන නිමල් සිරිපාලද සිල්වා මහින්ද අමර වීර කියන මහත්පොරුන් රනිිල් වික්‍රමසිංහ රජයේ අමාත්‍ය දුර දරනවා. ට පස ලසන්තතා අලගියවන්න මහත්මය වගේ අය ඊට පස්සේ අපේ චාමර සම්පත් දසනායක මහත්මය වගේ අය රාජ්‍ය අමත්‍ය දුරදරන්නා. ඔබතුමාර කල්නුත් සඳන් කරා ඒ ගන්න තිබ්බ ගත්තේ නැයි කියලා නොගණ්ඩ හේතුමොකක්ද නැ මෙමයි මම එතනද අපේ පක්ෂයගෙන් ම මත විමස්වා විශ මැට්පල සිරිසට මැත්තුමයි ම හවාද මෙතනදී පක්ෂයක් හැටියට පිමකදගන්න දුව එතදි පක්ෂය ගත්තු තිීන්දුව තමයි මොන හේතුවක් නිසාවත් පවති නාණ්ඩුවේ පදවිතනතුරු ලබා නොගත යුතුේග. අපිහිට යම් අවස්ථාවක සර්ව පාක්ෂි කාණ්ඩුවක් බිහි කලාන ඒ පිළිබඳව යම් අවධනක්ුම කරන්තුර රටේ පවතින තත්වයන්. ඇතර මෙදා මත්‍ර පලි සිරිසෙන ැතුමාම සංක සරර්පාක්ෂි කාණ්ඩුවක් යෝජනා කළ ආ්ඩුව පැත්තෙන් විපක්ෂරදාන ප්‍රධාහන චෝදනාම තමයි සංක කවුරුවත් භාරගන්න කිව්වා මේ වගකිවම් භාරගර නෑ කියලා.මට කියන්න තිෙන සංක අපි කැමතුුණ වගකිවම් බාරගන්න. හැබැයි අපි ශ්‍රී ලංක පොදුජන පෙරමුණේ හිරකාරෝ හැටියට ඒගොල්ලොන්ගේ නැටබෙන උදවිය හැටියට ඒ තනතුරු භාරගන්න කැමැතිවෙන්නේ නෑ. නොකද ඇද කවුරුද්දන්නවා. සර් පක්ි ආන්නඩුවක් හැදීමදී අපි යෝජනා කළේ පර්ලිමේන්තුවි සියලු දේශපාන පක්ෂ නායකෝ සාකච්ච කරවා අග මැති කෙනෙක් පත් කරගන්න ඒක්කම ඉතා වැදගත් වූ විශේශේෂත්‍රවලට සීමිත අමාත්‍ය මණඩලයක් පත් කරගන්න සියලු පක්ෂය හැකිතාක්ි ෝජන වන අංකාරයට ඒනුත් කැබිණෙට අමාත්්‍යවල යම් විශේශේෂ්‍රවල පුළුල් මක් තියෙනවනම් අන්නේවට රාජ්‍ය ඇමතුවරු පත්කරන්න ඒකම ඇමතිවරු මේ පවතින තත්ත්ව තුළ සාර්ථකෝ මූන දෙන්න ඕන නිසා. ඇමතිවරයාට අවශ්‍ය සහය දෙන්න මඟ පෙන්වන්න උපදේශක සභහකිීපයක් පාලිමේන්තු කටයුතුළි පිටට පත් කරන්න විශ්වවිද්‍යා ලාාචාර මහාචාරවරු විශේෂේෂ්්‍රය ගයන ප්‍රමාණික දැනුමක් තියෙනය ඉට පවාමාත්‍යයන්ස ලේකම්වරු දෙපාර්ත්මේන්තු ප්‍රධානින් ඒකම පියයෝජනා කර ැ මෙතෙන තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් අරගලයක්. අන්න අරගලට දායක් වූ නුවයගරුත් චම් යෝජනය අදාාගනක දේගලුන්ගේ අදස් ඕන නිසා කරලා ඉක්මනින් රටේ දැවෙන ප්‍රශ්නවන ඉන්දනහිගේගෑසිගේට මේමට බිසතුම් ලබල දීලා හැකි ඉක්මනින් හොඳ තත් පේටම මැතිවරණ පොවතල ජනතාවට කැමති පත් කරන්න දෙන්න කිය ඇති ගෝටාපේ රජපක් ජනතිපත්තුමා ගිට යම් එකගත් තියක් තිබුණු අපි දන්නවා කවුද දෙකට විරුද්ධන කිය එකට විරුද්ධනයට අවශ්‍යතාව තිබුණක දදා ව ල තිබුණ ශ ලංක පෝජ්ජන පෙරමුණ නාකත්ය තමයි විුද් වනය එක මහිදරජ පක්ෂමත්ම බෙරජක්ෂ එ අයි කියන විදියට නං මහින්ද රාජපක්ෂ මත්්‍ය ශ්‍රී ලංකා පොය්ජන පෙරමේ පරමාදර්ශී නායකයා කියල තුමා කියන් ඇ පක්ෂේ සියලු කටයුතු මෙහ වන්නන්නේ බැසි රජ පක්ෂමඇතු එනි අපිතුළ සාධාරණමතයක් තියනවා එතුමා විය යුතුව කෙල තු එතුමල්ලට අවශ්‍ය වනා එතුමල්ලට අව්‍ය එතුමල්ලා ආරක්ෂ වෙන පලකි ක්‍රටේ නායකත්වයටගන්න ඇත සහ ඊලඟට ශ්‍රීලංකා පොජ්ජන පෙරමුණේ අනාගතයේ බලේට එන්නන්න නායකයන්ට අභියෝග නොවන කෙනෙක් මේ තනතුුවට පත් කර එනිසාම තමයි තමට අදාල නැති දේශපාලන පක්ෂක අනි විකරම් සිංහ මඇත්තවමට පස්ථාව දුන්න එනිසාම තමයි පාර්ලිමේන්තුවේ චන්දෙන්ාපපු මන්ත්‍රී දුර දෙකයි ජාතික ලැස්සවේ මන්ත්‍රී දුර එකයි තියෙන මහජනක්සත් පෙරමුණේ නායකතුමාට අගමැකගමැතික දුන්න ඇතරම ශ්‍රී ලංකාක පෝජන පරමුණ තුළත් සූසකම් තිබෙන හිටියා හිටිය ඇතට මුඒයට අවස්ථාව දුන්නන්නේ ෑමකද ශ්‍රී ලංක පෝජන පෙරමුණ කෙනෙකුට එම දුන්නොත් සමහර හිට ඉදිරි අනාගතයේදී නායකත්වයට ගේට අපේක්ෂා කර නායට අභියෝගයක් තර්ජනයක් තැටලුවක් බාධාවක් වයි කියෙල හිතලා. යන්න නිසා ඒ ඔබතුමා අර මෙ අතදාලා නහල්ලනවන්නේ. ඔගැන් නාමල් රාජ පක්ෂ මත්මයයක් වැලකී කියලද එහම ීරණය ඇත්තට මේකයි. එතට. ඒ හිම රජෝමගේ ප්‍රශ්ඥාපනි සමකීව. ඒ ඒ හින්දා. දිේකු ර්නමහත් ැවත ම රනිල් විකරස ද ෙන පක්ෂවලම අභියෝගයක් නෑස්ුමාරිිටයේ යගේ වොයසානුව ඒයා ඉතින් අයි තවදුරටත් මන්ද නෑ කියන්න ට ගෑනට බය සක්‍රිය දේශපාලනයේ දීද නැද ගනක හට ඒයෝක සාධක දිහ බලල තමන්ට අඩුම අභියෝගයක් තියෙන අනාගතයේ ඇතිවෙන තත්ව යන්ට ඇතත් ඒසාතමයි ශ්‍රී ලංකාක පපුදජන පෙරමුණ මේ තරම් බේද බින්න වෙලාගේ. අධනිකන් හරියට ශ්‍රී ලංක පොජන පෙරමුණ සංක පොල්මලක් කරම් පොළුව ැහවා විසිරිලා යනවානින් අයි මොන විදිියකට එකතු කරන්න බයි අන්න විදියටට ද ඒ අයමත් දන්න පක්ෂ තුල විිවිධ මතා අදහස් කණඩායම් තියන කල්ලි කී දෙනෙක් ඉන්නවාති කල ඒ එකොල්ලුත් දන්න අපි දැක්කේ ලංකාවේ බිහිවෙලා ඉතා කෙටි කලක්තුල් පාලන බලය අරගෙන කෙටි කලකින්ම රටේ ජනතාවගින් ඇත්තුනු දේශුපාලන පක්ෂයක් හැටියට. තුමායිත් හිටන් නැද ජාතිකත්ව කඳපුර විසින්. මහින්ද රාජපක්ෂ වගේ චරිතයක් යළිත්වරා බතාවක් ඉල්ලා සිෙටින්නට පුළුවන් ශ්‍රී ලංකා පොදුජාන පෙරමුණණ කැල්ලෙ හිම ඇැම් සාමාජකයන් සඳහන් කරන විදිහයට නිදා සිටින යෝදෙක් වගේ කෙනෙක් කියලා සංකබන්දනෑ ැ සංකහනදේවල් පෞද්ජලිකෝ මදාලවෙනවාමකො ේතු මගේ වයස්ස තුගේ ශරීට සෞඛ්‍ය තත්වය ඒ ගැනීඉතින්ම එනිසා මන්දන්න ඇතුබා. ඇ පැදිලියුව පසුගේ දවස්වල මධ්‍යයට කියල තිබුණ. ඉදිරි ජනාධපති අපේක්ෂකය කෞද්ගේ ලැව මතුමන පත්ම ක තුමා ආන්ුකරම ්‍යවස්ථාන කළ බාදාවක්හ ඉති එනිසා දැන් සංකාාව ප්‍රශණයට තුමායිගේ ඕෝනේ ගන කතාාවත ඒ එතුමාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදජන පෙරමුණ අර නිදාහිටින යෝදෙක් වගේ කියන කතා ඔබතුමා පිළිගන්නද. ගමේ ජනපදනමත් තියෙනවා අරවබතුමා කලින් සඳහන් කරපු සිංහල බෞද්ධ නැඹුරුව සම්බන්ධයෙන් නියෝජනයක්ඒ පක්ෂයට තියෙනවා ඒ එහෙමෙක් කියවා ගන්නඇත් දඔබපුතුමමා සංග මහිතන්න්නේ සිංහල බෞද්ධකමට ඒ වගේම ජනප්‍රිය සටන් පාට වලට චන්දදීලා පාලකෝ බලයට පත්කළ අවසාන අවස්ථාව මහිතැන් දෙදස් දහනමේ මැතිවරණවෙඩ පුලො අයි දිරියට කිසිම දවසක පුද්ගලෙ චරිතවලට ද්ලික ප්‍රතිරූපවලට මේ රටේ ජනතාව චන්තිය දෙන්නේ නෑ පැහැදිලි දේශපාලන වැඩපිළියෝොලක් තිබිය යුත්තුවෙන. ඒ වැඩපිළියරක මිසක අරකිව්ව පුද්ජලාරු බදධ සාධකගැන සල කළ බලලා. ජාතිය බේරගන්න වීර මාතාව දෙන් කුමාරයා ඔය අන්මර්ථන නාමෝලින් ගැවිලිගේ මැතිවර්ණවලදී ඒ අය හඳුන්වදීලා චන්දයට ඇවිල දිනවා හැබැයි දැන් ජනතාව දිගින් දිගටම ඒ පිළිබඳව දැට ැට කාලාතිය එනිසා මංහිතන්න නෑ ඒ යුගය එදදාස් ධහන මේ ජනාතිපතිවරණින් පස්සේ අවසනු නමුකද ලොකු බලාපොරෘත්තු ප්‍රමාණයක්තියාගෙන බලට පත් කරපුනායකය. බලන්න සගමීට කලින්ිටි බෝ ජනාධිපතිවරු දෙවතාවක් තූරය දැරුවා. නමුත් මේරටටේ ජනතාව දීපු වරමෙන් හරිවැඩක් පත් ගත කරන්න බැරවුණම් ති එමනි නිසා එවැනි හමුදා සේව හිටපු ? වගේ අමාත්‍ය අන්ස ලේකම්වරේ කැටියට අගනුර ලස්සන කර පුක් තීන්තු තීරෙන ගත්තා කියලා පිනිස්තුුල දැඩි විශ්වාසයක් හැඟීමක් තිබුණු කෙනෙකුට තනතුර දාලයන්න වඋනාන ජනතාව ගහල එලෙව්වන ො අපි දැනගෙනට සංක මේරටේ ජනාධිපතිවරේ කයින් කරන්න පුළුවන් ක්‍රමවේද ගෑන හරි වවස්ථාව තියෙනවව දෝසාභියෝගය ගැන තමා දැනගෙන හිටිය. හැබැයි එහෙම නිත්‍යානකුල්ල ක්‍රමයකින් ද ජනාතිපතිතූට වෙනස් වුනේ. නෑ. එකයි කියන්නේ පාලකයක් කොයි තරම් ප්‍රබල වන ශක්තිමත් වනත්. ය සියලු දෙනාටම ජනතා බලෙ සරහ තන නමන්න වෙනවා. එදාට්‍ර සංක ඒන්න පාලකයෝ පොලිසිය ත්‍රිවිදහමුදාවට මොනනියෝගනි ගුත් කරලත්. ඒ අයගේ ආගුද ජනතා පැත්තට එල්ල වෙන්න නෑ.ඒ පැහැදිලුව පෙවුණා ජනාතිපති මන්දදිරය. වටකරනාාපු වෙලේදී. අටකරනාාපපු වෙේද ඇතිවුුණු තත්තේකටොහොඳ සාධකයක්න්. අපපේ රටේන මේ ලෝක ඉතිහාසත්. ඒක අධිපති පාලකෝ අවසානිි දිසිිය දේශවපාන්න ජීවිතේ. ජැනතාව මර්තනය කරන්නට සන්නාන් හමුදාවලට මොනතීර තීදු දුන්නාත්. මොන නියෝගනිකුත් කලත් ඒවා හිවිදිීර ක්‍රියාත්මක වෙන්න නෑ. අපේ රටත් ඒේ කපි අත්වද අත් පින්දා ඇස් දෙකෙන් දැක්කා. හන්නපුල අංකම තිබුණ ඒ ප්‍රෝොක්ති. ඇත ඔබ සඳහන් කරනවා දෙදස් දහනමයෙන් පසුව ශ්‍රී ලංකාවේ යළිත්පතාවක් කර විහාර මහදේවි ලට ඊට පස්සේ දියස්සිෙන් කුමාරය ලට අ එහෙම පාදුරභූත වන්නාවූ විධ චරිතවලට රජයක් දිනාගැනීමේ නාකත්වේ දිනාගැනීමේ හැකියාව නැහැකිේ. ඔයයි කතාවම තමයි ජාතික ජනබල වේගේ ජනතා විමුක්ති පෙරමුණ කියන්. ඉදිරි ැතිවරනන්නේ දඔවන්ට ලක ප්‍රණතාවයක් තීරණයි කියලා ඔබට හිතෙන් නඇද සමාජ මාධ්‍ය ැලුවත් වැඩිම පිරිසක් දැන්ැ පෝස්ට ප්‍රචාරය වෙනෝ මම සමඟජජාතික ජනබල වේගේට වැඩ කරන්නේ අකමැතිනම් ආනු ෆරෙන් වෙෙන්ඩ කියලා අපේ ගිෙනුම්බල පවා තීරයි වගේ පෝස්ට ඕන ඇතරම් ඔබතුමා හිතන්න ඇද්ද රැල්ල තියෙන්න්නේ පැත්තට කියලා අද රටේ වැැල්ලක් තේෙනවා සංක ඒ රැල්ලමම දකින්නේ ආණ්ඩු විරෝධී රැල්ලක්ති. න්ඩු රෝධී රැල්ලක් තම රටේ තිය තැන් ඔය සමහර විට සමහර රැලි දැම්මේ තියන තාක්ෂණයක්ත්ක් සමාධ මාජජාලයත්තෙක් යම්යම් ෘතිමෝ බිහි කරන්න පුළුවන් ඒවත් තියෙන ෘතිමෝ බිහිරන්න පුළොන් ඇවත් තියනවා. යෙනිසා සමහරට දේශපාලන නතින දේශපාලන ප්‍රපංච කියලා කියනයක් තියන බෝ අපේන ඇැබැ සැවිම්ම නෑ. දේවිදියට තියනිසා? නත මුක්ති පෙරමුණ ගැන කියනකොට සංක දෙදස් දහනමේ ජනාතිපතිවර නිදත් අන්ු්‍රකුමාර් දිසානක මැත්තුම තරන් කලා එදත් ලොකුර ඇල්ල කටේ පෙවුණා මේ තරන්න මේ තරන්න නැතිවෙන්න පුළුවන් හැබැයි එත් පෙවුණා එදත් කොළඹට අත්ති විශාල ජනකායක් ඇැඳවල මැතිවරණ වැඩ සටහන කර සමස්ත රට පුරාමගේ ලේද කලා ලැනපොලු දෙදස් විස්සේ පාරිිමේතුමහ මැතිවර ග ප්‍රතිඵල දිිස්්ටික්ක දෙකින් තමයික්නාගානන්න පුළුවන් ගුණේ ඇ කාවේ ජතික ලැයිස්. ඉති මම හන්නේ සංක මේ චන්ද ක්‍රමය තුළ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීදූර තුනක් කියයන පක්ෂයක්කෝ කණ්ඩායමක්. අවුවශය නාඩුවක් පිහිටු වරන්නට මන්ත්‍රීදූර එකසිය දහතුනක් ගන්නට ඕන තමන්ඟ පතිෂි. තුනෙෙන් නාය එකසිය දහතුනට ඩි කරගන්න කෝමත සංක ප්‍රායෝකෝ කරන්න පුළුවන්ද. දැං බන්ත්‍රීදූල තුනයි එක සියද හතුන සියයට කියක වැඩියවීමක්රගන්නඕ. එක එක මන්ත්‍රී දුරයක් වත් නැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් පිහිටෙවෝ. එක මන්ත්‍රී දුරයක් වත් නැති සමගජන බලවේගේ ප්‍රධාන වික්ෂයේ බවට පත්වුවත් එක මන්ත්‍රී දුරයක් වොත් සමගජන බලවේගේට තිබ නෑන චන්දල්ලන වෙලාවේ එක මත්‍ර දුරයක්වත් තිබෙනෑ නවම් පක්ෂයක් අලු පක්ෂයයක් ඔහ ඉ ඔඕන්ට පුළුවන් වුණ ප්‍රධාන විපක්ෂය වෙන්න ඉව ශ්‍රී ංකා පොදුජන පෙරමුණ අලු පක්ෂ. එකක්වත් තිබෙන ුන් ළුවන ආන්ඩු ල තුනකට බැරද න මේක සංග මේකට ගලපන්නන්නපා. මොකද දෙදස් පහලවින් පස්සේේරයට ඇතිුණු දේශපාලන විපර්ර්යාශ තුළ සම්ප්‍රධායන කූල ප්‍රධාන දේශපාල පක්ෂ දෙකම දැඩී අරබුද්ධයකට පත්වුණ සමග ජනබලවේගේ පිහිටීම තුළ U ප අන්තෙට බැරුණු ස්්‍ර ලාංක යෝජන පෙරමුණ පිහි තු ශ්‍රී ලංක දශ පක්ෂ ස්පල්ල වසි යම් පසුබෑමට ලක්ුණා ඒක ඒ කාරනා දෙකයි මේක ඇතර සම්බන්ධයක් නෑ සම්බන්ධ කරන්නලත් බෑ මහ්‍ය මේගොලොන්ට මේ දෙදහස් විස්සදී මන්ත්‍රීදර තුනක්ති බිලා ඒක කොහොම දෙකසි ධහතුන කරලා වැඩිරල් ආඩු බලය පිටුවන් පිටුවන්න පුළුවන්කමක් නෑ ප්‍රායෝක කලින්ට වඩා යම් කතාබහක් ඇති ඒ හරි ඒ ආණඩුවට විුරුද්ධෝ විශේෂෙන් අද ප්‍රායෝකෝ දැක්කොත් සංක ජනත විමුක්ති පෙළමුණ වෙනුවෙන් කතා කර සමහරත් දෙනා ගිය පාර්ලිමේන්තු මැහමැතිවරන දහෙම ශ්‍රී ලංකාක පජන පෙළමුුණ වෙනුවෙන් ප්‍රසිදධිය දේශපාලි කරපුයි. එඒය කතා බයන් තේරනොටයක් කරපු අරදට වෛරෙන් කරෝධයෙන් දේශයෙන් පොහොටුවට පහර ගහන්නට තමාද ජේ පිුවෙන් කරන්න මදන චන්දකතික කෝම චන්ද පාපචු කරනොද කෙනෙක හ තියනිසා අරස්භාර්දැව අපි දන්නවා සමර අපේක්ෂකෝ චන්දයක් ආහම දැන්ගේ සැරේදි. එ තර පේක්ෂයෙක් මහොතරම දන්නවා එතුමා ඉතාම ජනප්‍රිය ෆස්බුක්් පේ් දහයක් උපියල් මිලියන දහයක් වියදන් කරලා මියන් මිලියනේ ගානිදීලාෆෙස්ුක්ේ් දහයක සහයෝ ලබා ගත්තා ඒගොලු රිජුවම අරයගේ දැනම් දැම්මනෑ නමුත් එයා සුදුශසිය කියලා හැඟීමක්ෙන ආකාරෙන් මොක ඒවා විශාල් ප්‍රමාණයක් බන ලංකාවෆස්බුක් ගෙන හදැම්මා මෑතකාලිත් ඉතාම කතාබහට ලක්වන සුප්‍රකට දේශුපල් ලක්චේ එතුමයි ඒවාගේ මෙතනදිත් වෙනව පිරිසක් යොදෝගෙන දීනවා මේ සමාධ මාජ්‍ය ජාලත්්‍ය එෙක්තු මේ කටයුත්ත කරන්න තාක්ෂණය සම්බන්්ධ කරගෙන. ඉතින් ඒවා සංක හැම විටම රටේ ජනතාමතයම නෙමේ හරි නමු ති මමනන් සාමාන්‍යයෙන් පගේ පතිපත්ති ම අවදාවත් අපට විරුද්ධ වෙඉන්න දේශුපාලන බලවේග අඩුතක්සේ රුදදාල සුල්ුවෙන් සලකන්නේ නෑ ඒක මැබයි අපේ ජයග්‍රහණය පිළිබඳවත් මට දැඩ ආත්ම විශපාසකෙන්වම කටයුතු කරන්න දනිසා ඉතින්ම දන්න ඉතින් ඔයා හොයල බැලුවොත් අද ජීවිතතුන්ත රන්නේ දම්සිය හැත්ත එක කරල්ලට සම්බන්ධ වෙච්චයගේෙන් ඉතාම සුළු පිරිසයි. ඒ අයත් ජනතතා මුක්ති පෙරමුණ ගැන කියන්න මොක්ද ජනතතා විමුක්තිමට පස්සේ බැඳු පැණනි සාමාජික වද ජනතාව විමුක්ති පෙරමුණ ගැන කියන්න ොකක්ද ජනතතා ිමුක්ති පෙරමුණ කියෙදලා නි්‍යයාාත්මකව ගැටුල් ප්‍ර්මද වෙන්වුණු පෙරටුගාමි සංවිධනක කට හිතියන්න මොනවද. එනිසා මේගෙන ටික් මධ්‍යස්ථව අපක්ෂපාතිව සාධාරව කල්පනා කරල බැලුවොත් ඉතින් ජනත වටහගනිී මොකද. අ සංක ජ.ප ප්‍රධානකාරණයක් තමයි මේ අවුරුදු ඇත්ත පයිති මේ දෙගොල්ලු රට කළේ අප අපි බොකක්කත් අප අත්ට අත පෙවෙන ගොලොවක් කිය න නො සංක මම. ර්ගීති හසෙකට යන්න හැබේ බලන්නෙ දම්සේ අනු හතර ජනාධපතිවරණ නල් ගලපති මැත්තුමා ජනතිපති අපේෂ කියැවුණ මුක දවසානය කලින් චන්ඩිකා මතිටු දව කරන්න කෙලින්ම ඉඩලස්සුන.ට පස්සෙද අනු හතරද එස් සහ යගතුන්නා ඉරවස් චන්ඩිකා මැතිනිය කාලේ එකට චන්දදිීල්ලන් ඔය එක්සත් ජනතා නිදා සධානය හදන් එතුමාල්ල තමයි මූලික වුණේ ඉතුමල්ල පාලිමේන්තු මැතිවරණය වතාබිල්ලුවේ ද නයායටති බොලත් කොලේ දකුණු පලස්ව බහවට අපික් ල්ලුවගේ බුලත් කොලේ ලක්ුණ. ඉට පස්සේ ඒ චන්දි ඉල්ලවා එකට දෙදස් පහේ ජනනාතිි පපතිවරන දි. මහිද රාජපක්ෂ මැත්තු මාටේක ද කලා. දෙෙදස් දහේදි ජෙරල් සරත් ෆොන්ක මැත්තු මාටේගළ දව කළලා. දෙෙදස් පහළ වෙනං එලිපිට කළේ නෑ නත් හොයල බලන්න චන්ද ගණන් කරන්න ගේපුය දකිිනට ඇති හොඳට නිරීක්‍ෂණය කරන්නට ඇති ඒගොල්ලො. නපය අනලොකුම ර්දිිසානයකම හත්තට දීලා දෙවිනි මනනාපේ ලකුණු කරලා තිබන කාටද කියලා. ඉනකට ජන්දයෙන් පස්සේ රණ නිික්‍රමසික මැත්තුමත්තේ කර්ලයගවන්දිට වෙනම කාරයයාලයක් පවිරුල දූෂණ විරෝධී පරමුණක් කළටයුතු කළා ඒක මර චන්ඩිකා මැතින කාල ඇමතිකං ගන්නකොට ජනතතා විිමුක්ති පෙරමණට සංක හොඳම ඇමතිකන් හතර ඉල්ලගත්තේ. නතාවට වැඩිය සේවය කරන්න පුළුවන් ජන ජීවිතය අත්තේ කකිතාාවම් වැදගත් විශේෂර වලන්න ඉඩන් පුචරර්ම වාර්ු මාර්ග දවර ජල සම්පත් සංස්ෘතික ජාති රුම කර්මාන්සා කුඩාකර්මාන්ත මේවා හැමති තුමා ඒගොල්ොන්ගේ නියෝජ්‍යම තුමාය ගොල්ලොන්ගේ හැමති लेකම් කෙනෙක් පත් කරගන්න දු නාමාත්‍යන්සට හැබැ ඉතින් ටික කලක් යැනකොට ටවKේ කතා කරනෝ වගේ ගුවන් විදිලය කතා කරනෝ වගේ අතර වට්‍ර ප්‍රකාශ කරනව වගේ සංක වැඩ කටිකුතු කිරීම එත රම්ම ප්‍රායෝකකෝ පස්සු නෝන බෝ අබෝධ කරගත්තා. එනිසා තමයි ර සුනනාමි සාහන මන්ඩල කතාවක් කරකර චන්ඩිකායි මැතින්නිත් එක් හැපිලා අනි පැත්තරගිය. එනිසා ඉතිහාසේ ජනතා විමුක්ති පෙරමුණත් බොහවාවස්ථාවල නියමෙන් හෝ අනියමෙන් පාලන ත්‍රයන්ට මකිවස්ථාවල චඩික ැති රුදව කකාලා දවා පක්ෂ ඇතුමට දව්ක්ලා නල් සරත් ෆෝන්සික මැත්තු මට උද් කලා. මත්‍රපාල සිරිසෙන් මැත්තුමාට රජුව මංකිවගේ චන්දෙදි උදවෞක් අන්න බැරුණයි කකළුඟ පේෂකක් කහිටියා. හැබැ ඉතින් ඉට පස් පාලන බලේ අගමැති වුණු පනිවිික්‍රමම් සිහම ැත්තුමයික් එක රටම දන්න කාරණයක්. ඉතින් උහමද කියන්න අප මේකට මොකක්වත් අපේ සම්බන්ධයක් නෑ. අනිත්ත්‍ය ඇතම ඔ කියන්න ඕන කියලා. ඒගොල්ලොත් යම් පමණක. ව කියවුතු කියන එකයි තින් එනිසා ජනතාව චන්ධ්‍ය පාවිච්ි නොට සංකෝ සියලු කාරණ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා. අපි හිතන වන අද ජනතාව අපට වඩා දේශපාන වශයෙන් තීන්දු තීරෙන ගන්නකොට. යම් හොඳ මටමගේ ඉන්නවා. තියනිසා සංක කියන විදියටම ඒ වගේ දෙයක් ගැන්න දැම්ම අපි අනාවකි කියන එක එතරම්ම සුදුසු නෑ සංක. රැං අර නිදහස් සභාගේ නියෝචනය කරන, තිරු හිපදනෙක් දැන් සමඟ ජනබල වගේට උදව කරනවාන ැන් එක්ෙනෙක් තමයි ඩිලාන් පෙරේ රමන්තරතුකෝ.දේ තුමා ඉතාමත් පැහැදිලිව කියනවා සජිත් ජනාධිපති අනුරාගමැති ආණ්ඩුව බිහි වඩෝන හම ැත්තං අනුර අගමැති මේ අනුර ජනාධිපති සජත් අගමති ආණ්ඩුව බිහි වෙන්ඩෝනනිකගේ දේ එහම එම සාකච්චාවක්තියනවද සමග ජනබල වේගේ සසා ජාතක ජනබලවේ කිය අතරමයි මම සංක තාම සමඟ ජනබල වේගේ කනිිස්සාමාජිකයේ තම කෝඩුකාරය ඒක ඇන්නෙ දැන් ම පලවිනිද බැඳුනේ මගගේ පස්සි බැදුනනාේ පුතල දිස්ශ්‍රික්ක ්‍රීලංක නිදස් පක්ෂ දිිස්්‍රික් නයක හිට පුරාජ්‍යාමාතය වගේම එප්‍රදේ ීත මදේ ස් පාලනක්කේ කිට පාල්ලිමෙන්ට් න්ත්‍ර පොටස් තිසේර බැත්තු මගේ පුතා තැස්විත ෂෙර මැත්තුම ම ඇත්තරට දේෂ්තවෙන්නේ තුමට විතරාර. අනිත් ශ්‍රී ලංකා සමඟි ජනබලවේගේ සියලම දිස්ත්‍රික් කාශන සංගධය කරනුට මං කනිෂ්ටයි. ඉතිං පක්ෂය ඉහළ නායකයන් කරන වෙසාකච්ඡා ගැන තවම් මට එහෙම තැනු මක්කව බෝධයක් නෑ මංහො ඇන්න ගියත් නෑ හරි මන්දන්නේ නැහැයිම ප්‍රකාශයක් ගැන් ඔබ කියනාකාරයට විදේශපාල පක්ෂාත්ත එක්ක මොකද මාත්ෙක්ක කරුණු ගණු දෙනු කිරීමද අනුගමනය කළ ක්‍රමවේදේ දිහා බැලුවවාම මගේතන ස සජිප්‍රයම දසමඇත්තුමා ඉතාම පෞද්ලියක මතම යමක් කරනවනක් ඒ පිළිබඳව කටිකුතු කරන්න ඉනිසා පිටතට ආරංචි ආකාරෙන් දේ ප්‍රතිඵලයක් ලැබෙන තුරු ප්‍රකාශයට පත්ත කළමං හිතාන්නේ නෑ. අපි කෙටි විරාමිින් පසු තාමති. නේදිනවල ෆිල්ම්මාරු ගැන කතාලොකුවට යනවා තැ නිදහස් සභාගේ කීදනෙක් සමජන බලේගයට එකතුවෙෙන්ඩඉන්නට ගක මහතුන් දැනකහිටිය දළස් සල්හපරම මන්ත්‍රතුමාගේ නායකත් වන්නක ස්තල් ලෙසම මහිතනවා ජියල් පිරිස්් මැත්තුමා ඇතුළු මන්ත්‍රීවුරු හයදනෙක් පමණ සමුඟි බලවගේ ඇත එකතු වෙන්න සූදානමින් කැත්තිෙන් සිටලු. නම් නම් නම්ව වශය ක කියන්න ල තුමාට අමවසය කොඩුද ැලුවෝත් ආාර් ල් පිරිස් මැත්තුමාම ඩිලාන් පෙර මන්තුමා ආචාර නාලක ගොඩේවා මැත්තුමා ඒකම අපේ මහචාර චාන්න ජෑසුමන මැත්තුමා අපේගේේපක් කුමාර සිරිි මැත්තුමා ඒආදී පිරිසක් ඉන්නවා ඇතරම මේ සංකීතින් නිදහස්සේ කණ්ඩායමට මේ ඇ සමගි බලවේගයක්ත් එක එකට එකතු වෙන්නට ඒගොල්ලෝ බොහෝ කලකට කලින් තමයි තීන්දු වෙලා තිබුණේ ඒ මොකද දැන් අනුප්‍රාප්තික ජනාතිපතිවරයාත ඕවරන කොට මුලින් අදහස්ස තිබුණේ සජිත් ප්‍රමදා ස්මාතය තරන් කරා තුමාක් තන කරන්න සූදානමින් හිටිය එබැතින් ජයග්‍රහණය කරන්න නං ශ්‍රී ලංක පජන පෙරමුණේ සහය අනිවාරයෙන් අවශ්‍ය වෙන්. එතැනද දළස්ලාපෙරුම් මැත්තුමාලය කණ්ඩයිම දවේගෙන් ආව ඉල්ලීමක් එතුමා පේක්ෂ කැව්නොත් සමගිජන සන්ධානයේ සන්දත් එතුමාපු හොට්ටුවෙන් දිනාගන්න චන්දත් ගත්තොත් දිරන්නයට පුළුවන්කම තිබෙන ෝ කියල. අන එතනද සජිස් ප්‍රේම් දස් සුමැත්තුමා පරිත්‍යයාගයක් කලා එතුමාට ජනාතිපති දූරාපේක්ෂකත්තය ලබලතුුණ. බැ එතනද දන්න විදියට පක්ෂ දෙකාතර එකගත්තයක් තිබුණා. ඒකදී ඩලන් සලපෙරු මැත්තුමා ජනාතිපතිවරයවුුණා නං අගමචි දූරය සජිත්්‍රය දහස්මැත්තු මාට දෙන්න තකට ඉති දෙගොල්ලෝ එකට වැඩ කරන්නට මීට අවුදු තුනකට කලින් තමයි තිීන්දවා කරන්තිමුණ මොදන්න දැන්ගතින් එකතුවෙන්න තියන්න බාධාව මොකක්දජයනකති විිවිධ අදහස් විධ මේ මාධ්‍යවල පලවෙන්න මදන්න ඒ පිළිබඳව සතතාවයක හැබයි ස්තිර ලෙසම මහාචාර්ජියලල් පිරිස් මැත්තුමා ප්‍රමුක පිරිසක් අනිවාරෙන්ම දැනටත් සමු ජන බලවේග එකට එකතුවෙ ලෑ වැඩ කරන්නට එක ගත්වය පල කල්ලතිෙන්. කොයි පිලට ගියත් ලාංකය දේශපාලනය පිළිබඳව ලංකාවේ දේශපාලකයන් පිළිබඳව ජනතාවගේ තිබෙන චිත්‍රය ඒතරම් පැහැදිලි එකක් නෙවේ එක ඇතරමනික අපිරිශුදු කිලෝටු ලුවක්ුණු චිත්‍රයක් තමයි නිර්මාණ වෙලාතියෙන්. අරා අපිකන්න ෆ්‍රෂ් වෝට් සිහමලත්ත අලුතින් එකතුවන්න වූ තරුණ පරපුර ලංකාවේ දේශපාලකයා පිළිබඳවති බෙන්නේ. වෛරී සහගත හැගේ වක්දන් මන්ත්‍රතුමාපි අර දෙසිය විසි පහම හොඳ නෑ දෙස්සිය විසිපහමය එල්ලවන්්ඩෝනේ. දෙසේ විසිපහමාර මේ දියවන්නා ඔයටට දාණ්ඩෝනේ ඒ වගේ අන්තවාදී. ආසාධාරණ කතා කියනෑ අපි දන්නව දෙසේ විසිපහ තුළ ඉතාමත් වැඩගත් මහත්වරු ඉන්නවා. ඉතාමත් හොඳ නෝනල ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජනතාවට තිබෙන්න වූ අර්ුදයක දැන්. ඔබතුමා තුන්සිේ හයටට සහභාගෙනනකොටත් අපේ සාමාන්‍ය ප්‍රතිපත්ති තම අප ඔබතුමා ගෙනත් හොල බැලවා හැබැයිතින් කවුරුත්ත ශාන් විජේලාද සිල්වා කියැන හොරෙක් කියලකි වෙනෑ හොරකංකරා කියලකි වෙනෑ යටි මඩිගැහුවයි කියලකි වෙන. හැයිතින් ඔ ආසනට අප සමහරා ගැනය වූහම. යන්ඩ තරම් අපහසු පිළිකුල් සාගත කතාපිට ආවා සමහරය නැගිට ලද්‍යාඇවලට උත්තරදයෙන් නැතුව. තිදං ඔබතුමා මේ දේශපාලකයන්ගේ තිබෙන්ෙන වූ ප්‍රතිරූපය පිළිබඳව මොකක්ද හිතන්නේ. ඉදිරයේ ජනතාව දේශපාලකයන් පිළි ගනීද. විශේෂන්ම තරුණ පරපුර දේශපාලකයන් පිළි ගනේද. සංක සඟ කියපු කතාවත් එක් මගේ එක කනතාව තේරම්. සංක බලන ලංකාවේ එදා සොමසය තිස්සකේ තිබූ රාජ්‍යමන්ත්‍රන ස්වභා තන්දේ ඒක සංක එද සසී තිස්සක වෙනකුට මේ රටේ ජනතාවගේ සාක්ෂවරතාවේ තිබුණ ඉතාම අඩු මට්ටම අද එදා සාක්ෂරතාවට ලිවි මේ කිවීම හැකි අව තමයි බැලුවේ අදනං පරිගන ගැනුම ගැනක් බලනො එදා එහෙම සාක්ෂවරතාවයක් නැති නිසා තමයි එදා චන්දය තමන් කැමති අපේශ්වකෑට දෙන්න දැනුමක් නැතිනිසා තමයි පාට සන්දපත්‍රිකා දීලා ඒක තමන් කැමැති අපේෂකය පාට තියෙන පෙට්ටියට දාන්න කල කීවේ. සංක බලන්න එවැනි එවැනි සාක්ෂරතාවය අඩුවතිබුණු මැතිවරණ වලදී. මේ රටේ ජනතාව ප්‍රාජශ්‍රභ මන්ත සභාවට පත් කරල තිබුණේ වෛද්‍යවරු ඉංජිනේරුවෝ පුෘර්තිිකයෝ ප්‍රධාන පෙළේ ව්‍යාපාරි සමානුපාතික නියෝජන චන්දක්‍රම ස්්‍රික් සඳක්‍රමයයාාවට පස්සේ මුදල් වලට ප්‍රමුකත්තයාව. නිදල්වලට ප්‍රමුකත්යාව සමාජ ඕනම කරන ගෙනෙකුට මොන්නත් පට්ට මේ හිටියත් සංක සල්ලිවේදන් කරලා තමන් ගම් ප්‍රදේශවල තමන් කොයි තරං ප්‍රසාධයට පත්ව වුණත් තමන්ට වන්න ප්‍රදේශවලින් දිිස්ත්‍රික්කයේ මුදල් වේදන් කරලා. හැයිඒ පස ජාතික ලයිස්තුවක් හඳුන්වල ුණ වැඩගත් මිනිස්සුන්ට පාලිමේන්තෝට එ එක ඉටත් වනි සුතුද තැන්න බවට පෝ ඇතම ජාතික ලයිස්ස තුලින් අපේෂා කළේ සංක චන්දයක් චන්දයක් චන්දට ඉදිරිපත් වෙලා. ජනතාවගේ චන්දයෙන් එන්නට බැරි. හැබැයි ෘර්තික මට්ට මේ සේවාව රටේ විවස්ථාදායකයට අවශ්‍ය වන අයට එන්න තමයි මග සැලස්සිු. අපේ මොකක්ද කලි පැරදුල මිනිස්ු දැම්මා. ඒකම තමන්ට හිතවත් තන්දවලට සල්ිවිධන් කරපු ඒගේ කට්ටියව ාතික ලයිස්තුවන් දෙම. ඒ කාරයක් තිමුණන මෙයා මෙහෙන්දලලා විිශ්‍රාම ගියපුවායට විශ්‍රාමසුවෙන් ඉන්න රටවල්ල තානාපතිල මහකෝම සාරිස්ල කරයවනයෝගයක් යුද්ධෙ වෙලේදී ලොකු පාඩුුවක් වුනාපට මොදේ රටවල ලැස් පෝරාව වගේ දේවල් අපට විරුද්ධව Lල්ට සංවිධාන පිරිි රටවල වැඩ කරද්දිී. ඒකට විරුද්ධෝ කතා කරන්න කිසිම රජනෙක්නෑ මට පතකැඇක ලේදී එක්සත් රාජධානය ගැන ගලන්තේ ඒවවා ම මෙ මක රිස්වා මුදරන්න ඇතම සීලු දේට මුත්තරදුන්න හෙ බු සිංහල සංවිධාන සපත්තුමන්. ඒේනිසා ඒවගේ තත්ව තියන. ඇතන හැබැයි ඇ සල්ලිදීලා මන්ත්‍රීවරු පත්වන කොට පත්වන මන්තීතුමා බලන්නේ මම ජනතාවට තැමත් දන්න. ඒකට හරිියයන මට චන්දි මනාපිදුන්නා. ගමේ දවස් හවස හතරට චන්දපෙට්ටිය වැැහව ඇ පස්සේ මන්ත්‍රීවරය අචන්දදායක ඇතරින් සම්බන්ධ සම්පූර්ණයම නැතිවෙලා තින් ඒවගේ අය හැබැයි සංක බලට පත්කරන කොට මමාදහන කාරණය අනුව වග කියයන් නෝන ප්‍රධහන ස්තර තුනක් තියෙන එකක් තමයි ඒ වගේ අයට නාමියෝජ දෙන දේශපානු පක්ෂ සහ දේශපාලන නායකය වග කියයන්නවා. නාමෝජනා දුන්නත් සංක ඒයට චන්ද මනාපදීලා බලට පත්කරන චන්දදා යකෝොත්ට ලක්. හැබැයිතින් ඒකුදවියට සීමා වික්්පෝවා ඒගේ මුදල් වලට ප්‍රචාරය ලබල දෙන සංක විදදුස් සහම් මුද්දිර්තමමාධ්‍යත් වග කියන්න. තුංගෝල්ලෝම වග කියනු. හැබයිංකර අරගල ද පොදු සට පපාට ඇතිමන තමයි. විශපහම ෙදර යන්න ඕන සංකමට අවංකවම වද ශක්ෂි එකඟව කියන්න සංකය හිතන් ඇැ්ද මේ දෙසී විපා විරුද්ධ පක්ෂ ආණ්ඩු පක්ෂි දෙසේ විසිිපහය යම්පිරිසක් නැද්ද සංක ඇත්තටම ඔය කියන වැැරදි නොකරන අනිවාර්ය අපි පෞද්ගල එකව හම්බලා තියෙනවා ඉතාමත් වැඩගත් මහත්තොරුක කියයන්න පුළුවන් අය හම්බවෙලා තාඩිමේන්තුවේ එක දෙපැත්තම ඉන්නවා දෙපැත්තම ඉන්න ඔය දෙසේ විසි පහටම ගෙදරය යන්න කියල ඉවට ේ විසිවාම හොරුය තක්කඩී එලවන්න ඕන කියලා කීවට ඔය කියන වැරදි නොකරන පිරිිසක්ින් ඕෝ දෙපැත්තමු. සාමුත් ඉතින් අ පොදු සටම්පාටයක් කියනකොට අරයට ඇ මෙයාට ඇර කියලා කියන්න බැරි නිසා වෙන්න ඇති කියන වැත්තේ. කෙසිේ නමුත් ඉතින් අ රටේ පවතින දෙශපාන තත්ත්වය තුළ මහජන නියෝජතයන් පිළිබඳව එතරම් පිළිකුලක් ඇතිවෙලා තියෙන සමහරක්තනා කරන වැරදි නිසා. ර්මයික එක් වේ. චන්දයක් තිනන්නට අසීමිතව මුදල් වේධන් කර පස්සේ අකල්පනා කරනවා තනතුවටාවෙන් පස්සේ වේධංන් කර මුදලස ඊට වැඩි මුදලක් උපේරන්න. ත විත කරම අනුගමනය කරනවා. ඒේවයිතින් ජනතාව කැමකි දේවල් නෙමේ. හැබැයිති නිසා යමුකිසි කෙනෙක් තැන් අපි අර සාමාන්‍ය පොඩි කතාවත්ති නෝ එක මකුණෙක් අපිියෝ කෑවහම් අප ඇති ඔකොම් මකුණු මරනම් තරහට ? ගේ ඉතින් එක්කන දෙන්නෙක් කරන වැරදිවටට සමස්ත දේශපාලනය කරන උදවයටම යම් විරෝධයක් ජනතාවතුළල තියෙන බවම පිළිගන්න. ඇබැයිතින් ජනතාවනමට කියන්න තියන්නේ එහෙම කීවාට මේ පාලිමියුතු දෙසේ විසි පහම එහෙම නෙවෙයි එකට අයිති නොවනකුලක එකත් යම් පිරිසක්කන්න හොඳයි අපි පාලිමේතු මාන්ත්‍රයේ මේ වන විට සමගජාන බලවේගේ නියෝජනය කරන ශාන් විජීලාද්‍ය සිල්වා මහතාට අපි ස්තුූතිතින් මාසකනවා ඇද දහස් විසිහතර වසරේ ක්‍රථම තුන්සේ හැටවැල ස්ථානට අපි ආාධනඥය පිළිගෙන පැමිියයි. අ සුපරු දවිතයට ලබන සතියේදත් සතියේ සමාජ කට ගැස්ම දෙරන තුන් සේ හැපෙන් හම් ඔබට සෝදායිහ.